समन्ताचक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदम् धम्मस्सवनकालो अयं पदन्ता धम्मस्सवनकालो अयं पदन्ता धम्मस्सवनकालो अयं भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो සද්ධා බුද්ධ සම්පන්න පින්වතුන්ගෙන්ද මෙරින් වහන්සේගෙන්ද අවසරයි පින්වතුනි අද දිනේ සෝදානම් වෙනවා සංසාර ගමනින් මිදී නිදහස් වෙන්නට උපකාර වෙන ධර්ම කරුණු කාරණා කිහිපයක් සාකච්ඡා කරන්නට මේ පින්වතුන් ඉතාමත් හොඳින් මේ කරන්නා වූ දේශනාවට ඉතාමත් හොඳින් ඔබේ මනස යොමු කරමින් ඔබ එදිනෙදා ජීවිතයේ ඔබ ලද අත්දැකීම් තුළට මේ කියන්නා වූ දහම් කරුණු කාරණා ගලපමින් හොඳින් අවධානය යොමු කරමින් තමන් තුළින්ම දකිනවා කියන එකයි ධර්මය ශ්‍රවණය කරනවා කියලා කියන්නේ. මේ කියන කාරණාවල තියෙන වචන නොතේරුණාට ඒ වචනේ මොකක්ද එහි තේරුම මොකක්ද මොකක්ද මේ කියන්නේ කියන එක ගැන නෙවෙයි ඔබ අවධානය යොමු කරන්න ඕනේ. මේ කියන්නා වූ මූල ධර්මයට මොකක්ද මේ කියන්නේ දහම අසනවා ධර්මයේ දේශනා කරනවා කියලා කියන්නේ පින්වතුනි ඔබ දරණ ස්වභාවය මෙන්න මෙහිමයි සිද්ධ වෙන්නේ කියන එකයි බුදු පියාණන් වහන්සේ දේශනා කළ වදාළා වූ ධර්මතාවය එහෙමනම් මේ සසර ගමනට පුද්ගලයෙක් බද්ධ වෙන්න හේතුවක් තියෙනවා සත්වයේ පුද්ගලයෙක් බද්ධ වෙන්න හේතුවක් තියෙනවා අනේ හේතුව දකින ධම තමයි හේතුඵල ධම. එනම් බුද්ධ දේශනාව හේතුඵල ධමක්. අපි දකින්න ඕනේ උන්වහන්සේ මතු කළ වදාළා වූ හේතුඵල ධම කුමක්ද කියන එක විමසන්න ඕනේ තමන් තුළින්මයි. තමන් තුළින් විමසමින් මේ දේශනාවට අවධානය කරුණු කාරණා ඒ අත මේ අත පෙරළමින් දැඩි අවධානයකින් දේශනාව ශ්‍රවණය කරන මේ කාරුණිකව මේ පින්වතුන්ගෙන් ඉල්ලා සිටිනවා. පින්වතුනි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ තුන් ලෝකේම දකින්න පුළුවන් බබයක් පමණ වූ මේ ශරීරය කියලා. එහෙමනම් මේ බබයක් පමණ වූ ශරීරය තුළ තුන් ලෝකේම ක්‍රියාත්මකයි කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය කියන තුන් ලෝකේ. ඒ වචන තේරෙන්නේ නැති නිසා දැන් එක ටිකක් තේරුම් ගන්න අමාරුයි අලුතෙන්ම දේශනාව අහන කෙනෙකුට ඔබට හරීම පහසුවෙන් දකින්න පුළුවන් ඔබ තුල වූ මේ ලෝකය ඔබ තුල ක්‍රියාත්මක වන්නා වූ මේ ලෝකය පහසුවෙන්ම දකින්න පුළුවන් පින්වතුනි ඔබේ ලෝකය තුල තියෙනවා තල 31ක් අපි කියනවා ගති 31ක් අපි ළඟ තියෙනවා මනුස්ස ගති අපි ළඟ තියෙනවා දේව ගති අපි ළඟ තියෙනවා බ්‍රහ්ම ගති භූත ගති ප්‍රේත ගති තිරිසන් ගති මුලින්මම මේ අපි දැන් මනුස්සෙක් දිහා බැලුවහම පේන්නේ ලේමා සටනහර වලින් හැදිච්ච ශරීරය ඇස් දෙකක් තියෙනවා නහයක් තියෙනවා කටක් තියෙනවා කන් දෙකක් තියෙනවා හැබැයි
හැමෝගෙම අවයවයන් එක හා එක වගේ වුණාට මුහුණ වර වෙනස් කටහඬ වර වෙනස් ගති ලක්ෂණ වෙනස් ගති චර්යා වෙනස් නියුණු දෙන්නෙක් ගත්තත් එක වගේ නැහැ පින්වතුනි එහෙනම් මේ ලෝකේ කෝටියක් විතර මිනිස්සු ඉන්නවා කෝටියක් ආකාරයන් ඇයි එහෙම උනේ ඇයි එහෙම උනේ ඔබට කල්පනා කරන්න පුළුවන් ඒ එක එක ආකාරවල ස්වરૂපයන් ලැබෙන්න හේතුව තමයි ඔබ කෙනෙක් දිහා බැලුවහම මේ පේන ලේමා සැටනහර වලින් හැදිච්ච මේ ශරීරය තුල තියෙනවා පින්වතුනි කර්ම බීජ පොදිය අපි එකට සරලවම කියනවා ගති පොදිය නම් ඔබ තුල තියෙනවා ගති පොදිය ඒ ගති පොදිය ඇතුලේ තියෙනවා මනුස්ස ගති දේව ගති බ්‍රහ්ම ගති പ്രേත ගති භූත ගති මේ ගති පොදියේ වැඩිපුරම මනුස්ස ගති තියෙන හින්දා තමයි ඔබ තවම මනුස්සයෙක් විදිහට අද දවසෙත් මෙතනට ඇවිල්ලා හැබැයි ඔය මනුස්ස ගති පරයා භූත ගති හරි പ്രേත ගත හරි වැඩි වුණොත් ඒ මනුස්ස ගති පරයා പ്രേත ගති වැඩි වුණොත් මනුස්ස ගති පරයා භූත ගති වැඩි වුණොත් මොකක්ද වෙන්නේ ඔබට තව දුරටත් ඔය මනුස්ස ශරීරය දරන්න බෑ පින්වතුනි එහෙනම් ඔබ මොකක් හෝ හදිසි අනතුරකින් හෝ මොකක්ම හරි ක්‍රමයකින් මරණයටපත් වෙනවා මොකද තව දුරටත් බෑ මේ ශරීරය දරන්න මේ ශරීරයේ තියෙන ඒ ගතිවල තියෙන ගති ස්වභාවයට උරුම වෙන කය බලියයි මේ සැකසේ එහෙනම් මේ මනුස්ස ගති තුල හැමදාම toy මනුස්ස ගති ටික ඔය විදිහට තියෙන්නේ නැහැ. ඔබ දන්නේ නැති වුණාට, ඔබ නොදන්නවා වුණාට මේ ගති දවසින් දවස මොහොතින් මොහොත වෙනස් වෙවි යනවා පිටු. ඔබ කවදා හරි මරණයට පත් වෙන මොහොතේ මේ ගති පොදියේ එක ගතියක් හරි ඉතිරි වෙලා තියෙනවා නම් ඒ ගතියට උරුම වෙන ප්‍රතිසන්දිය ඊළඟට ලබනවා. එනම් ඔබ කල්පනා කරන්න ඕනේ ඔබ ළඟ තියෙන මේ ගති පොදියේ තියෙන ගති කොහොමද සකස් වෙන්නේ? പ്രേත ගති, භූත ගති කොහොමද සකස් වෙන්නේ? දැන් පින්වතුනි ගෙදර දොරේ වැඩ කටයුතු කරගෙන යද්දී ඔබට මහා වේගයෙන් උඩටම කේන්ති ගිය වෙලාවක් කල්පනා කරන්නකො. ඔබේ හිත රත් වෙලා පිච්චිලා මත් වෙලා ගිනි අරන් ඔබ මේ මූණ කළු වෙලා කන් රත් වෙලා කද කෝපයකින් කෑ ගහනකොට gedare inna daruwa කියනවා නේද අම්මා යකෙක් වගේ නයෙක් වගේ කොටියෙක් වගේ කියනවා නේද ඇයි නයා කොටියා වගේ කියන්නේ මිනිස්සයා වෙච්ච ඔබ තුල නයෙක්ගේ ගතිය මතු වුණා මිනිස්සයා වෙච්ච ඔබ තුල කොටියගේ ගතිය මතු වුණා අන්න ඒ වෙලාවට පින්වතුනි මතු වුණා තරහ තද තරහ ගිය වෙලාවට ඔබ තුල ජනිත වුණා ඔබ තුල උත්පාදනය වුණා තිරිසං ගති එනම් හොඳට කල්පනා කරලා බලන්න ඔබ නිතරම හොස්ස ළඟින් මැස යන්න බෑ පොඩ්ඩක් නැත්තම් තරහ ගන්න කෙනෙක් නම් මේ ගත කරපු 60-70 අවුරුදු 20-30-40 තුල කේන්ති අරන් කේන්ති අරන් කේන්ති අරන් අර ගති මල්ලට එකතු කරන් තියෙන මොන ගතිද තිරිසං ගති දැන් මනුස්ස ගති පරයා තිරිසං ගති වැඩි වුණොත් මේ ශරීරය දරන්න බෑ පින්වතුනි එහෙනම් මේ ගති පොදියේ තියෙන්නේ තිරිසං ගති නම් බහුලව ඔබේ ශරීරය ඔබ මරණයට පත් වෙනවා අන්නේ ගති වලට අනුව ඊළඟට උප්පත්තිය සිද්ධ වෙනවා එතකොට අපි සමහර වෙලාවට කියනවා නේද අනේ මනුස්සයා මනුස්සේ නෙවෙයි දෙවියෙක් ඒ තරම් දේව ගති තියෙන්නේ මිහි පිට ඉන්න දෙවියෙක් දේවතාවක් කියලා ඔබ මේ මිනිස්සයාට කියනවනේ එනම් පින්වතුනි මිනිස්සයා තුල තියෙනවා දේව ගති දාන මාන දෙන්න පින්කම් දෙන්න අනිත් අයට උපකාර කරන්න දයාව කරුණාව දක්වන වගේ මහා අපි කියන්නේ අර දේව ගති ඒ දේව ගති වලින් ඔබ වරක පොහසත් වෙන වරක තිරිසන් ගති වලින් පොහසත් වෙන තවත් වෙලාවක අපි අත ඉන්න සමහරෙක් ඉන්නම පින්වතුනි හරි කැමති භාවනා කරන්න අනේ අය භෝගහක් ළඟට ගියත් කොහේ හරි පන්සලක් ළඟට ගියත් ඒගොල්ලන්ට නිතරම හිතෙනවා කවුරුත් උගන්වන්න ඕනෙත් නැහැ
කොහේ හරි පැත්තකට ගිහින් ඇස් දෙක පියාගෙන ධන්න භාවනාවක් මුක හරි කරලා එහෙම නැත්තම් ඒ වගේ භාවනාවක් කරමින් හිත නොසෙල්වෙනසේ තියාගන්න හිතේ මහා මානසික සුවයක් ඇති කරගන්න පුරුද්දක් තියෙනවා. ඒ ඇයි බුදු පියාණන් වහන්සේ දවසක් කියනවා කඩිරැලක් පෙන්නලා ආනන්ද මේ කඩිරැලේ නෑ එක බ්‍රහ්මයේ නොඑච්ච කඩියෙක් කියලා. එහෙනම් බලන්නකෝ භාවනා කරලා අෂ්ට අභිඥා ලබලා ඍෂිවරු වෙලා අර නවගුණ වැල් කියන වැල් දාගෙන එක එක ක්‍රමවලට එක එක වූත සමාදන් වෙලා භාවනා ක්‍රමවල නිරත වෙලා හිටිය අය බ්‍රහ්මත්වයට පත් වෙලා යලි කඩියෙක් විදිහට උපත්ිය ලැබුවනම් පින්වතුනි බ්‍රහ්මයෙක් වුණත් අපට සසර ගමනේ කෙලවරක් නැහැ. දෙවියෙක් වුණත් අපට සසර ගමනේ කෙලවරක් නැහැ. මනුස්සෙක් වෙච්ච මේ වෙලාවේ ඔබ කොයි තරම් දුක් ගැහැට විඳින්නේ නැද්ද? පොඩක් ආපස්සට හැරිලා ඔබේ ජීවිතේ දිහා බලන්න. කොයි තරම් මේ ඇස් දෙකෙන් කඳුළු හලන ඇද්ද? කොයි තරම් මේ ශරීරයේ වේදනාවල් විඳින්නේ නැද්ද? ඔබ හොයන සැප කියන එක මනුස්ස ජීවිතේ තුල තියනවද තේමුතු? එහෙනම් බ්‍රහ්මයෙක් වෙච්ච කෙනා කඩිය වුණා නම් බ්‍රහ්මයා තුල ඒ සුවේ තියනවද තේමුතු? ඒ සුවයත් කවදා හරි ගෙවිලා ගිහින් බ්‍රහ්මයා කඩිය වුණා නම් දෙවියා ආපහු කඩිය වුණා නම් මේ කතා කරන මේ මිනිස්සය වෙච්ච අපිත් කවදා හරි තිරිසන් ලෝකෙට වැඩනවා නම් මෙරි මෙරි ඉපදි ඉපදි යන මේ සංසාර ගමනේ කෙලවරක් හොයන්න ඕනේ නැද්ද පින්වතු? අන්නේ කෙලවර හොයන්න ඕනි. නැවත මිනිස්සෙක් වුණත් ඔබට ආයෙත් බඩගාල දනගාල මුඩිසෝරි ගිහිල්ලා ඉගෙනගෙන ඔය ටිකම ආයෙත් කරන්න එපා. එහෙනම් මේ මෙරි මෙරි ඉපදි ඉපදි යන සංසාර චක්‍රයට නැවතීමේ තිත තියන්න ඕනි. මා මාතුල මේ මිනිස්සෙක් වෙච්ච මේ ලද ජාතියේ අපි කරන්න ඕනි එකම දෙයයි සල්ලි හම්බ කරලා ගෙවල් දොරවල් හදලා යාන වාහන ගන්න එකත් කරන්න ඕනි. අපි තනි තනිව යන සංසාර ගමනේ නිමාවක් දකින මග හොයන්න නම් දහම නිවරදි වූ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනි දෙයක්. ඒ ධර්ම ශ්‍රවණය තුළ ඔබට පාර පෑදෙනවා. මේ සසර ගමනේ මට නිදි නිදහස් වෙන්න පුළුවන්. මෙන්න මේ තමයි පාර. මේ පාරේ මම යා යුතුයි කියලා ඔබේ හදපත්ුලෙන්ම මේනවා අදිඨානය. ඒක පින්වතුනි අපි ඔය මල් පූජ කර කර හඳුන් කූරු පූජ කර කර පින්කම් දිදී නිවන් දකිත්වා කිය කියා කෝටි වාරයක් ඔබ ජප කරත් ඔබට නිවන් දකින්න බෑ පින්වතුනි. නිවන් දකින්නවා කියන්නේ ප්‍රාර්ථනා කරලා ඉෂ්ට කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. නිවන් දකින්න ඕනේ කියන මූල බීජය ඔබ තුල පැලෙන්න ඕන. නිවන් දකින්න ඕනේ මට නිවන් දකින්න ඕනේ කියන මූල බීජය ඔබ තුල පැලවෙන්නේ ඒක හැමෝටම වෙන්නේ නැහැ. තව කට්ටියගේ අනේ මොන නිවනක්ද අපට ඕනේ නිවනක් නැහැ කියන. එහෙමයි ඉන්න. ඇත්තටම ඒ අයට නිවනක් අවශ්‍ය නැහැ. අවශ්‍ය නැති අයට බලෙන් ගෙන්නලා බණ කියන්න ඕනේ නැහැ. එහෙනම් අවශ්‍යතාවයේ තියෙන කෙනයි මේ පරිශ්‍රණය යෙදෙන්නේ. අවශ්‍යතාවයේ තියෙන කෙනාටයි මේ දහම ශ්‍රවණය වෙන්නේ. දැන් මෙතන 100ක් ඉඳන් බණ අහනවා නම් මෙන්න මේ සතර පෙර නිමිති පහළ වෙච්ච අය. දැන් අපි සතර පෙර නිමිති කියලා දන්නේ මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදිරුවක්නේ. ඒකෙත් මහා ගැඹුරක් තියෙන තේරුමක් තිබුණා. ඔබ තුල සතර පෙර නිමිති පහළ වෙන්න ඕනේ පින්වතුනි. ඔබ තුල සතර පෙර නිමිති පහළ වුණාම තමයි ඔබ කල්පනා කරන්නේ අයියෝ මේ ජීවිතේ මොකක්ද? ඔබ හොඳට ඉගෙන ගත්තා, ඔබ රස්සාවක් කරනවා, දරුමල්ල හදනවා, ඒත් මොකද්ද තියෙනවා ජීවිතේ සම්පූර්ණ නැති ගතියක්. ඔබ තුල රත් වෙනවා, පිච්චෙනවා, මත් වෙනවා, ගිනි ගන්නවා, තැවෙනවා, දැවෙනවා. ඒ තැවෙන, දැවෙන, ගිනි ගලගෙන දුකක් වෙන හැම වෙලාවෙම ඔබ හිතනවා අද දුක් විඳට හෙට සැප විඳින්න පුළුවන්. අන්න එහෙම හිතට බලාපොරොත්තුවක් දෙදී දුකයි සැපයි අතර ජීවිතේ දෝලණය වෙවි. ඔබ දවස් ටික පාස් කර කර අවසානයේ මේ ආයු ක්‍රය මරණය සිද්ධ වෙනකම්ම මනසෙත් වෙච්ච ඔබ ජීවත් වෙනවා.
හැබැයි මනුස්සයෙක් වෙච්ච ඔබටම පමණක් මේ දහම දකින්න පුළුවන්. ඒ සඳහා ඔබ තුල සතර පෙර නිමිති පහළ වෙන්න ඕන. සතර පෙර නිමිති තමන් තුල පහළ වෙච්ච කෙනෙක් ඒක පුංචි කාලේ ඉඳන් කෙනෙක් තුල වෙන්නත් පුළුවන්. දැන් මම මේ කතා කරා ගොඩාක් පින්වතුන්ගේ ගොඩ අය පුංචි කාලේ ඉඳන්ම දෙයක් හොයපු අය. පුංචි කාලේ ඉඳන්ම කල්පනා කරන මොකද්ද මේ ජීවිතේ? ඒ අන්නේ පරිශ්‍රණය තමන් තුලින් ආරම්භ කරපු කෙනෙක් තමයි නොයෙකුත් දේශකයන් වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කරනු. තමන්ගේ ප්‍රශ්නට උත්තරයක් හොය හොයා උත්තරයක් හොය හොයා යනවා. ඒ යන ගමනේ එයාට පාර හම්බ වෙනවා. මොකද ඔහුට ප්‍රශ්නයක් තියෙනවා, ඔහු උත්තරයක් හොයනවා. ඇයට ප්‍රශ්නයක් තියෙනවා, ඇය උත්තරයක් හොයනවා. එහෙනම් මෙතන ඉන්නව නම් ප්‍රශ්නයක් නැති කෙනෙක්. ප්‍රශ්න කියන්නේ ඔබ මේ පින්වතුන්ට ප්‍රශ්න ඇහුවොත් නම් ඕන තරම් තියෙයි. මම ප්‍රශ්නයක් කියලා කියන්නේ ඔබ තුල රත් වෙලා පිච්චිලා මත් වෙලා මේ ගිනි ගන්න ලෝකේ නිකමට හිතනවනේ නේ මොකද්ද මේ ජීවිතේ? අන්න එහෙම දෙයක් හිතනවා. අනිම හිතිච්ච කෙනේ ඒකේ සදාතනික වූ සොයයක් හොයන්න පටන් ගන්නවා. එනේ හොයන නිමිත්ත තමයි සතර පෙර නිමිති. ඒ නිමිති ඔබ තුල පහළ වෙනා නම් ඔබ මේ දහම ධර්මයේ ශ්‍රවණයට සුදුස්සේ. එහෙම නැති කට්ටිය මේ කණින් අහනවා, මේ කණින් පිට කරනවා, මේ කියන්නේ මොනවද කියන එක යායට තේරෙන්නේ නැහැ, තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. එහෙනම් පින්වතුනි මේ ධර්මයේ ශ්‍රවණය කරන වෙලේ ඔබ ඔබගේ තුලට අවධානය යොමු කරමින් හොඳට කල්පනා කරන්න, ඔබේ ගතිමල්ල ලිහලා බලන්න. ඔබ තුල තියෙනවද ප්‍රේත ගති? තියෙනවා ඇති දන්නේ නැහැ. ඔබ තුල තියෙනවද භූත ගති? ඒකත් තියෙනවා ඇති දන්නේ නැහැ. එහෙනම් ඔය ගති ටික අඳුන ගන්න පුළුවන් පින්වතුනි. ප්‍රේත ගති අපි නිකන් කතාවට කියනවනේ, මේ අපි කියන්නේ පෙරේත වැඩ කරන්න එපා, මේ නිකන් පෙරේත වැඩ කරන්න එපා එහෙම කියනවනේ. ප්‍රේතෙක් වගේ හැසිරෙන්න එපා. එහෙනම් ඔබ තුල තද ආසාවන් ඇවිල්ලා මත් වෙලා පිච්චිලා රත් වෙලා මහා අසහනකාරී විදිහට හැසිරෙනකොට ඔබ තුල ප්‍රේත ගතිය කියන එක ස්මතු වෙනවා. භූත ගතිය කියන එක ස්මතු වෙනවා. තිරිසන් ගතිය ස්මතු වෙනවා. දේව ගතිය ස්මතු වෙනවා. ඒ වගේමයි බ්‍රහ්ම ගතිය ස්මතු වෙනවා. එහෙනම් පින්වතුනි ඔන්න ඔය ගති කොහොමද ඉපදෙන්නේ? මේ කර්ම බීජ ඇතුලේ තියෙන ගති කොහොමද අඳුර ගන්න පුළුවන් කියන එක මම දැන් විස්තර කරන්න යන්න. දැන් අපි ගෙදරකට ආවට පස්සේ කෑමක් හදලා දෙනවා. දැන් ඊවල වල කෑම හදලා දෙනවනේ මේ අවුරුදු කාලෙත් දෙනවා. දැන් සමහරු කියනෝ මේ මෙහා මට නම් අද කෑම හරිම රහයි. තව කෙනෙක් කියන මොන රහක්ද? මට නම් එච්චර රහක් නැහැ, අර වෑංජනේ මේක හරි නැහැ, මේක මෙහෙම හරි නැහැ, මෙලෝ රහක් නැහැ, මිට වැඩිය හොඳයි ගෙදර ඉඳන් කෑවනම් කියලා තරහෙන් කතා කරනවා. එක්කෙනෙක් නෑ නෑ අත නම් මා රහයි, මම නම් බඩ පිරෙන්න කෑවා කියලා. අනිත් කට්ටියට ඔහෙ ඉතින් වරදක් නැහැ කෑම බඩ පිරෙන්න කියලා කියනවා. ඔන්න බලන්න මම මේ කියපු උදාහරණේ පුද්ගලයෝ පස් දෙනෙක් අර කාපු කෑමේ එක්කෙනෙකුට කෑම මාර රහක්, අනිත් කෙනා මෙලෝ රහක් නැහැ කියලා බැන බැනවා. බනින්නේ නිකන් නෙවෙයි රත් වෙන බයිනකට බලන්න හිත තුල රත් වෙලා පිච්චිලා මත් වෙලා ගිනි අරන් මම කිව්ව මේ ගමන එන්න බෑ කියලා. ආවේ ඔය අද දවසට මිට හොඳයි ගෙදර ඉඳන් සම්බෝලයි බතුයි කෑවලා කියලා කී කියා බැන බැනා. එහෙනම් ඔබ දන්නේ නැති වුණාට ඔබ තුලේ රත්තිල්ල පිච්චිල්ල මත් වෙල්ල හරහා ගති ඉපදෙනවා. දැන් මේ ඉපදෙන හැටි කියන්නයි මේ උත්සාහ කරන්නේ. පුංචි උදාහරණ අරගන්නේ මේවා ඇතුලේ මහා ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුර හොඳට දිග ඇරලා බලන්න. දැන් බලන්න අර කෑම වේල කාපු පස් දෙනාගේ එක්කෙනෙකුට හරීම රස වෙන්න, එක්කෙනෙකුට මෙලෝ රහක් නැති වෙන්න කෑමද පින්වතුනි ප්‍රශ්න තිබුණේ. හැමෝම කෑවේ එකම කෑමනේ. හැමෝම එකම කෑම කාලා එක්කෙනෙක් මාර රසයි එක්කෙනෙක් මෙලෝ රහක් නැහැ කිව්වනම් ඔන්න ඔබ දැන් මේ පරිශ්‍රයේ පටන් ගන්න එතන. එනම් බලන්න මෙලෝ රහක් නැහැ කියලා අර බනින කෙනාට ඔබට දැන් තේරෙනවා. දැන් මෙන්න මේ පරීක්ෂණය ආරම්භ කරනකොට ඔබට තේරෙනවා මෙලෝ රහක් නැහැ කියලා ඒ කෑ ගහන කෙනා තුල
එයාගේ පිරි අපිරි ලෝකයක් තියෙනවා. දැන් එයා කියනවා අර වෑංජනෙට ලුණු වැඩි මේකට මිරිස් වැඩි මේක නම් මං කැමති රහනේ මේ. ඒකයි මට මේක එපා වෙලා තියෙන්නේ. ඒකයි මං කැමති නැත්තේ කියලා කිව්වා. තව කෙනෙක් කියනවා නෑ මේ මේක මහා රසයි මම කැමති විදිහටමයි හදලා තිබුණේ. ඔන්න හොද්දට බලන්න එක්කෙනෙක් සතුටටපත් වෙන්නත් එක්කෙනෙක් දුකටපත් වෙන්නත් හේතුව කැමද? අද ආසාව ඇති වෙච්ච එක්කෙනා තුල ඉපදුනා ප්‍රේත ගතිය. බැන බැන ගෙදර එන කාම පරිදිකට බැන බැන ආපු කෙනා තුල තිරිසං ගති, දේශ ගති ගොඩක් ඉපදුනා. මේ ගති ටික උත්පාදනය වුණේ කෑම නිසාද? දැන් හොඳට කල්පනා කරන්න. එකම කෑම නම් කෑවේ කෑම නිසාද? කෑම නිසා කියලා කියන අය තුසන් බලන් ඉන්නතුන්. කෑම නිසා නම් හැමෝටම එක වගේ වෙන්නේ නැහැ. කෑම නිසා නෙවෙයි ඒ කෑම ඔබ ගත්ත විදිහ. ඒක ගන්නෙ කොහොමද? මෙතුවක් සසරේ පුරාවට ඔබේ දිව පිනවලා ඔබ ආස කරන රහක් තියෙනවා. අන්නේ රහට තමයි ඔබ කියන්නේ මගේ රහ කියලා. ඔබ ආස කරන පහ කියන්නේ හැම දෙයකම තියෙන මගේ රහක් කියලා එකක්. ඒ මගේ රහ මේ තමයි මං කැමති විදිය, මේ තමයි මට ඕන විදිය, මේ තමයි මගේ ලෝකය කියන්නේද? අපි කියනවා මේ තමයි මගේ රහ, මේ තමයි මට ඕන විදිය, මේ තමයි මගේ ලෝකය. අන්න මගේ ලෝකේ කවද ගොතාගත්ත එකක්ද? එහෙනම් මේ මගේ ලෝකයේ තියෙනවා පින්වතුනි පිරි ලෝකයක්, ඔබ කැමති දේවල් තියෙන ලෝකයක්, අපිරි ලෝකයක්, ඔබ අකමැති දේවල් තියෙන ලෝකයක්. පිරි අපිරි. පිරි කියන්නේ කැමති, අපිරි කියන්නේ අකමැති. මේ පිරි අපිරි ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ මෙතුවක් සසර පුරාවටම ඔබ එක්ස්ප්‍රෙස් කරගෙන ආපු ගති ගොඩ අනුවයි. එහෙනම් ගෙදර පුද්ගලයෝ පස් දෙනෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයෝ පස් දෙනාට තියෙන පිරි අපිරි ලෝකවල පහ. එක්කෙනෙක් කැකුළු බත් තිනන, එක්කෙනෙක් කිරි හොදිනන, එක්කෙනෙක් බැදුමක් කිල්ලන. දැන් අම්මෝ මොකද්ද උයන්නේ? ඇයි පිරි අපිරි ලෝකවල පහක් එක්ක මේ ගිහිගේ ගිනිගයක් කියලා ජරමර ගොඩ. ඔකනි වෙන්නේ මේ ගේ ඇතුලේ රණ්ඩු සරුවයි හැල හැප්පීම් ඔකෝම ප්‍රශ්න වෙන හැටි හොඳට හොයලා බලන්න. පිරි අපිරි ලෝකවල වල හැප්පීම් විතරයි තියෙන්නේ. පිරියාපිරි ලෝකවල වලට ඒ කෙනා හදලු තමන්ගේ පිරියාපිරි ලෝකේ ජය ගන්න. මගේ මම කැමති නෑ ওই වැඩේට. ඔ කොහොම කරනනම් මම එන්නෙත් නෑ ওই ගමන. මූණ පුප්පගෙන දවස් ගණන් ඉන්නේ. දැන් එයාගේ අපිරි ලෝකේ එයා ජය ගන්න හදලා. එයාගේ පිරි ලෝකේ කැමති නම් සතුටුයි සුභයි නියමයි hina වෙලා හොඳ සතුටින් ඉන්නේ. එහෙනම් අපි හදනවා අනිත් කෙනාව වෙනස් කරන්න අපට ඕන විදිහට. ඔබ බලන්න මේ ගත කරපු 40 50 60 තුල කළොම තියෙන්නේ 90 හදන්න ගිහින්. කරළම තියෙන්නේ මහත්යා නෝනාව හදන්න හදනෝ, නෝන මහත්යාව හදන්න හදනෝ. දැක්ක දවසෙම හිත ගියා. ආනේ මම උඩට දැකලා පුරුදු එක්කෙනි. මේ කටහඬ මට කොයි හරි අහලා පුරුදුයි. මේ ගමන් විලාසය මට හරි පුරුදුයි. මට හොඳ හුරු පුරුද්දක් තියෙනවා මේ කෙනා කියලා ඔබ පිරිමි ළමෙක් නම් ගැහැණු ළමයා දැක්ක දවසේ හිත ඇදිලා ගියා. එතකොට ඔබ තුල ඔබේ පිරි දන්නේ නැහැ මේ වෙන ක්‍රියාවලිය කවදාවත් ඔබ අහන්නේ දහමක් පින්වතුනි. කවදාවත් ඔබ අහලා නැහැ ඔබ තුල මෙහෙම දෙයක් වෙනවද කියලා. ඔබ හිතුණා මගේ මොකද්ද ඔබට සිත ආදරය කරයි කියලා කියනවා. මෙහෙම කියන ඔබට සිත ආදරය කරයි. සින්දුත් එනවා. ඔබ හිතනවා ඔබට තමයි මේ ආදරේ කියලා. හැබැයි ඔබට සිත ආදරේ කරයි කියලා කිව්වට ඔබටද ආදරේ ඇති උනේ? බාහිර පුද්ගලයන් ප්‍රදා ආදරේ ඇති උනේ? නිකමට හිතලා බලන්න ඒ කටහඬ අහලා පුරුදුයි, ඒ ගමන මට දැකලා පුරුදුයි කියලා මෙතුවක් සසරේ ඔබ පෙර භාර්යාවරු ඔබට අනන්තවත් ඉඳලා තියෙනවා, පෙර ස්වාමිවරු අනන්තවත් ඉඳලා තියෙනවා. ඒ ගත කරපු ජීවිතවල ඒ හම්බ වෙච්ච ඒ මුණ ගැහුණු අයගේ ඔබේ සිත්ගත් අය හරහා ඒ අයගේ ඇසුරෙන්ම නැවත නැවතත් අර ගති හැදිලා. දැන් ඔබ කැමති කෙනෙක් හම්බුණා, මේ කැමති කෙනාගේ පහසෙන් යත් එක්ක ඇසුරෙන් ඒ කටහඬට ආසාවෙන් ඒ ගමනට ආසාවෙන් කියලා මේ බාහිර කෙනෙකුට හිත ගියාට
මේ ගති හැදිලා තියෙන්නේ තමන්ගේ තුල. තමනුයි ඔය වටිනාකම දාගන්න. දැන් ඒ ගැහැණු ළමයා මට හරි ලස්සන. මං එයාට හරි ආදරෙයි. අම්මා කියන පිස්සුනම් කියවන්න එපා මේ පැත්ත පලාතක ගේන්න එපා ඔයයා. මම නම් කොහෙත්ම කැමති නෑ කියලා අම්මා කියන. අම්මට කැතයි මට ලස්සන. ආයෙතර කැම වගේනේ. අම්මට කැතයි මට ලස්සනයි කැමත් එහෙමයි. මාර රසයි මෙලොව රහක් නෑ. එක්කෙනෙක් කියන. එහෙනම් කැමෙන්නේ මේ ප්‍රශ්නේ තියෙන්නේ ගැහැණුමගේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ අම්මා වැරදිත් නෑ මම වැරදිත් නෑ. අම්මට කැතයි නේ. අම්මා වැරදිද? අම්මා වැරදි නෑනේ පින්වතුනි. දැන් ඔබ ඕ ඔන්න ඔය දහම තේරුම් ගත්තනම් අම්මා පොළවේ හැපි හැපි කියන ගේන්න එපා. මම යනවා දොර වහලා ගෙදරින්. ගෙනාවත් මම නම් ඉන්නේ නෑ මේ ගෙදර තවත් කියලා. ඉතින් අම්මගේ පිරියපිරි ලෝකයට අම්මා කැමති ආස විදිහේ කෙනෙක් ඉන්නවා. ඒ ආසත් බාහිර කෙනෙකුට නෙවෙයි පින්වතුනි. දැන් අම්මා ආස බාහිර කෙනෙකුට නෙවෙයි මේ ඇතුලේ අම්මගේ ඇතුලේ ඉන්න ලේලියා. ලේ මගේ පුතාගේ නෝන මේ වගේ වෙන්න ඕන. පුතාගේ ඇතුලේ ඉන්න බිරිඳ මගේ බිරිඳ මේ වගේ වෙන්න ඕන. දැන් ඒ දෙන්න ගැලපෙන්නේ නැහැනේ. කොහොමද ගැලපවන්නේ? අම්මගේ පිරියපිරි ලෝකේ පුතාගේ පිරියපිරි ලෝකේ ගැලපෙන්නේ නැතිකොට ඔන්න ගිනි ජාලාව. එහෙනම් මේ ගෙවල් ඇතුලේ ඔක්කොම ගිනි කෙලි ගිනි හරඹ මේ බැට ඔක්කොම රණ්ඩු සරුවල් ඇති වෙලා මේ ගිහි ගෙය ගිනි ගෙයක් කරගෙන විඳින්න දීපු ජීවිතය ඔබ විඳවනවා. හැබැයි මේ දහම ඔබ හරියට ශ්‍රවණය කරා නම් පින්වතුනි ඔබට මේ දේශනාව අවසානයේ තේරේවි. විඳින්න දීපු ජීවිතය මෙච්චර කල් විඳෙව්වා නේද? ඒ තරම් ලස්සනට විඳින්න පුළුවන් ජීවිතයක් තියෙනවා. ගිහි ගෙය තුලේ නම් මේ දහම හරි ලස්සනට දකින්න පුළුවන් පින්තුනි. බුදු පියාණන් වහන්සේගේ කාලයේ එදා විශාකා මහෝ උපාසිකාව සෝතාපන්න ඵලයට පත් උනේ ගිහි ගෙදර ඉඳන්. සෝතාපන්න ඵලයට පත් වෙච්ච එතුමිය දරු මල්ලන් දරු මුණු පුරන් 120ක් ලෝකයට ජනිත කළේ ගිහි ගෙදරක ඉඳගෙන පින්වතුනි. නන්ද මාතා අනාගාමි ඵලයට පත් වුණා. දරු මුණු පුරන් දරු පුතුම 7 දෙනෙක් හිටියා. එතුමියට පුතු 7 දෙනෙක් ලැබුණේ ගිහි ගෙදර ඉඳගෙන. එහෙනම් ඔබ හිතනවා නම් අම්මෝ ඔය බණහන කාලේ නෙවෙයි තව ටිකක් වයසට ගිහිල්ලා ඔක්කොම දේවල් කරලා කරන්න පුළුවන් සේරම කළා තමයි බණහන්නේ කියලා හිතනවා. ස්නායු ටික මැරිලා වැටේ එකතැනක වාඩි වෙලා ඉන්න බෑ. කිනා වැටෙනවා. මේ කියන දහම විමර්ශනය කරන්න බැරි. ඔබේ ස්නායු මැරිලා මොළයේ තියෙන අර හොඳමම පණ්ඩරේ තියෙන කාලේ නැති වෙලා ගිහින් මේ දහමට එනවා නම් ඔබ හරිම සෝචනීය තත්ත්වයක් පින්වතුනි. මේ ධර්මයේ ශ්‍රවණය කරන්න හොඳම වයස අවුරුදු 25 පැනලා 30 35 40 50 60 අතර වයසේ මේ ධර්මයේ හොඳට ඔබේ පරිණත වූ ජීවිතය තුලින් දකින්න පුළුවන් හරිම ලස්සනද පින්වතුනි. ඉතින් ගිහි ගෙදර එදා දන්ද මාතා ධර්මයේ දේශනා කරා. විශාඛා දහම අනිත් අයට Taman දැනගත දේ නිගාන සිටුමාට ගෙදර ඇවිල්ලා කිව්වා. එහෙනම් පින්වතුනි අපි හිතනවා නම් පැවිදි කෙනෙක්ම මයි දහම දේශනා කරන්න ඕනි කියලා. එහෙම දෙයක් නෑ පින්වතුනි. එදා බුද්ධ කම්මේ සැවැත් නුවර 80 කෝටියක් ශ්‍රාවකයන්ගේ 70 කෝටියක් හිටිය අරිය ශ්‍රාවකයෝ ගිහි ගෙවල් වල. 70 කෝටියක් හිටිය අරිය ශ්‍රාවකයෝ ගිහි ගෙවල් වල. එහෙනම් මේ ගිහි ගෙදර තමයි මේ ගමනට හොඳම තැන. එහෙනම් මේ ගිහි ගෙදර ඇතුලේ ඉන්න ඔබ ඔබේ පෞල් ජීවිත හරිම ලස්සනට ගත කරගෙන දකින්න පුළුවන් අපූර්ව දහමක් බුදු පියාණන් වහන්සේ දේශනා කළා. ඒ අපූර්ව දහම දකින්න ඔබේ ලෝකය තුලින් දැන් අපි අහලා තියෙනවා මහමායා දේවිය සිද්ධාත් කුමාරයා කුස පිළිසිඳගෙන ඉන්න කාලේ අටසිල් සමාදන් වෙලා හිටියා පින්වතුනි. දස මාසයක් අටසිල් සමාදන් වෙලා ඉඳලයි අර දරුවව මෙලොවට බිහි කරේ. දැන් සිද්ධාත් කුමාරයා බුදු වෙලා බුද්ධත්වයට පත් වෙලා දහමක් දේශනා කරන්නේ. අපේ පින්වතුන් තාම අටසිල් රකින්නවා නිවන් දකින්න. කාගේ වැඩේද කරන්නේ?
කාගේ වැඩේද කරන්න පිඹුතුනි මහා මායා දේවිය කර කර හිටපු වැඩේ අපි දිගටම නොකඩවා කරගෙන යනවා සිදුහත් කුමාරයා ලෝතුරා පුත්තත්වයට පත් වෙලා දේශනා කරපු දහම අහලත් නෑ දන්නෙත් නෑ දැකලත් කොණ්ණංජ බමුණා අෂ්ට අභිඥාලාභි අසිත තාපසතුමා අෂ්ට අභිඥාලාභි භාවනා කරලා 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 ධානවල උපරිමේචන ගිහින් හිටියේ සිදුහත් කුමාරයා ඉපදුණු දවසේ අසිත තාපසතුමා අර නම් තබන දවසේ ඇවිල්ලා ඇඬුවා තව පාරක් hina වුණා ඇඬුවේ ඇයි කවදා හරි hina වුණා කවදා හරි බුදු වෙන බව දැක්කා හැබැයි එතකොට මම නෑ මම මේ වෙලාවට බ්‍රහ්ම ලෝකෙක උපදිනවා කියලා දැකලා ඇඬුවා එනම් අන්න ගියා බ්‍රහ්ම ලෝකෙට දැන් අසිත තාපසතුමා ඔය බ්‍රහ්ම සූය විඳ විඳා විඳ විඳා බ්‍රහ්ම ලෝකේ ඉඳලා ඔය සූයත් ගෙවිලා 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 ගතියක් බ්‍රහ්ම ගතිය ඒ ගතිය ගෙවල 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 කඩියෙක් වුණත් වෙන්න පුළුවන් පින්වතුනි අපි දන්නේ කවුරු වෙයිද කියලා බුදුහාමුදුරු කියවනේ බ්‍රහ්මයා කඩිය වෙනවා කියලා එහෙනම් අපි තාම හදනවා ආරණ්‍ය වලට ගිහිල්ලා ගල් ගුහා වලට ගිහිල්ලා පිට කොන්ද බත් වෙනකම් එක ඉරියව්වක තියාගෙන දාටිය දාගෙන භාවනා කරනවා පින්වතුනි ඔබ දන්න මොන්න භාවනාව කරත් ඒ භාවනාව තුළ මේ ජීවිතේට විසඳුමක් නැහැ. එදා බුදුහාමුදුරුවෝ වැඩ නඩිනකොට පාරේ සුනීතව හම්බුණා සෝපාකව මුණ ගැහුණා පාරේදී. උන්වහන්සේ දහම දේශනා කරා මේ ගහක් යටක මේ පාරක් අයිනක ඉඳගෙන. සුනීත සෝපාක සෝවන් උනේ භාවනා කළද පින්වතුනි? අටසිල් රැකලද? පන්සිල් රැකලද? එහෙනම් උන්වහන්සේ බුදුන් වහන්සේ පැහැදිලි කරේ මේ කොයි කාටත් එකම ධමයි ඒ තමයි පටිච්චයලා සමුපාද වෙන ධර්මතාවය ඒ තමයි උතුම් හේතුඵල ධම එහෙනම් මේ පින්වතුන් හොඳට කල්පනා කරන්න මොකද්ද පටිච්ච වෙනවා කියන්නේ මොකද්ද සමුපාද වෙනවා කියන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ පටිච්ච සමුපාද ධමක් නම් ඔබ ඔබ තුල අද ඉඳන් ආරම්භ කරන්න පින්වතුනි ඔබ ඉගෙන ගන්න වයසේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් විවාහ වෙන වයසේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් මොන තරාතිරමක හිටියත් මේ පරිශ්‍රණයට ඔබ සුදුසුයි ඔය ඉන්න තැන ඉඳන් මේ අදම ඔය කරන සියලු වැඩ එලෙසින්ම කරමින් ඔබ වෙනස් වෙන්න එපා ඔබේ චරිතය වෙනස් කරගන්න එපා ඒ චරිතය තුල ඉඳගෙනම මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඔබ දහම ශ්‍රවණය කරනකොටම එක පාට හිතෙනෝ මස් මාළු කාලනම් බෑ නතර කරන්න ඕනි මේ වැඩේ කියලා පටන් ගන්නවා. ඔන්න ඔබ මස් මාළු කන්න තද ආසාවක් තියෙන කෙනෙක්. තද ආසාවක් නැති කෙනෙක් අර අනිත් බෝංචි වැටකොළු වගේ මාළු කන අය ඉන්නවා. නිකන් ගෙදර හදනවා පුරුද්දට වගේ කන. හැබැයි ඔබ හොඳට බලන්න ඔබ තුල තියෙන ගති ටික හොඳට ලිහලා බලන්න ඔබ මස් මාළු කන්න තද ආසාවක් තියෙන කෙනෙක් නම් ආසාවක් තියෙන කෙනෙක්ද කියලා තමන් තමන් තුළින් බලන්න. තද ආසාවක් තියෙන කෙනෙක් තුල පින්වතුනි ඉස්මතු වෙනවා ප්‍රේත ගති. දැන් අද ඉඳන් මස් මාළු මම කන්නේ නැහැ කියලා වාරණයක් දාගන්නකොට අර ඔබ තුල මේ ඇතුලේ මන් දැන් කිව්වනේ මොන වගේ ගතිද තියෙනවා කිව්වද දැන් කටේ කියන්නකෝ බලන්න ප්‍රේත ගති, භූත ගති තී සංගති තීනු දේව ගති තීනු බ්‍රහ්ම ගති තීනු ඔය ටික ගති පොදියේ ඉන්නවා ඔය ගති වර්ග ගොඩකින් හැදිලා තියෙන්නේ මේ 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 මම කිව්වට මෙතන තියෙන්නේ ගති පොදිය ඔය ගති පොදිය ඇතුලේ ඉපදෙනවා පින්වතුනි සත්තු දැන් බලන්න මොන සත්තුද කියලා ලොකුම සතා තමයි මේ ඉන්නේ මේ සතාගේ ඇතුලේ ඉන්නවා ප්‍රේත සතා භූත සතා තිරිසන් සතා සතා ඉපදෙනවා එතකොට අපිට තදට අත්ලා පිච්චිලා මත්ලා ගිනි අරගෙන දැන් අපි කියනවා මස් කෑල්ලක් මාළු කෑල්ලක් බදුන සුවඳක් කෙනකොට මගේ කට නලියනවා. ඔබට තේරෙන්නේ නැද කට නලියලා එහෙම වෙද්දි හිතෙන්නේ නැද්ද මේ මම නෙවෙයි මගේ ඇතුලේ මොකද්ද දෙයක් කියලා. දැන් මේ කතා කර කර ඉන්න ගමන් සුවඳක් කියනවා. කටට කෙල උනලා ටික කන්න තිබ්බනම් කියන ඔබ නලියන ගතියක් කියනවා. ඒක හැමෝටම වෙන්නේ නැහැ.
තමන් තුල එහෙම නලියන ගතියක් එනවනම් අන්න ප්‍රේතයා ප්‍රේත සතා ඇතුලේ ඉන්න. ඒ සතා ඊයේ ඉපදෙන්නේ. දැන් ඔබ ධර්මය අහනවා. ධර්මය අහනකොට කියනවා මස් මාළු වලින් වැළකෙන්න. ඔබ මස් මාළු කනවා කියලා කියන්නේ ඔබ වක්‍රාකාරව සතෙක් මරන්න උදව් වෙනවා. පාණන් ප්‍රාණඝාතයෙන් ඔබ හොල් වෙනවා. ඒ නිසා අද සිට මස් මාළු වලින් වළකින්න. ඔබ දැන් මේ දහමක් අහන කෙනෙක් ඕන තරම් අහලා ඇති. හරි මං අද ඉන්නම් ඔච්චර ආසාව තිබුණත් මස් මාළු කන්නේ. උඹලා කඩ කෑල්ලක්වත් කන්නේ නැහැ කියලා ඔබ ඔබට දාගන්නව මොකක්ද? මාංචු දෙකක්. අපි හිතන්නේ අත්තලට විතරයිනේ මාංචු දාන්න කියලා. ඔබ දාගත්තා ඔබට හොරා ඔබේ හිතට මාංචුව. මාංචුව දාගත්තේ කොහොමද? මස් මාළු කන්නේ නැහැ. අද ඉන්නම් කන්නේ නැහැ. දැන් ගෙදර එනවා. දැන් ඉන්නේ අපි අර දැන් සිල් රකින ලීලාවේ සුදු වෙඳගෙන හදන්න එපා උඹල කඩවත් දාන්න එපා ගාවන්නවත් එපා පිඟාවට මං අද ඉඳන් කන්නේ ගෑවිච්ච තැනවා කියලා ඔන්න දැන් පටන් ගන්නවා. මොකද ඒ පටන් ගන්න මේ පටිච්ච සමුප්පාය දහමත් දන්නේ නැහැ. කොතනින් හරි ඇහුණ කෑල්ලක් මස් මාළු නොකා ඉන්න කියලා. ඔබ ඔබ ඇතුලේ අර නලියමින් ජනිත වෙමින් මතු වෙනව මස් කන සතා. ඒ සතාට කියනවා පැත්තකට වෙලා ඉන්න මං අද ඉඳන් නීතියක් දාලා තින් අද කන්නේ දෙන්නම නැහැ කන්න දෙන්නම නැහැ කන්න කියලා මස් මාළු නොකයි. එතකොට බලන්න ඔබ ගෙදර අය අනිත් තිඟානේ බෙදාගෙන කනකොට හොරෙන් ඒ දිහා බලන හිතින් කෙල හලන ඔබ නෙවෙයි නිහලන්නේ ඇතුලේ ඉන්න සතා. උයනකොට සුවඳ එනකොට හිතට කඩට කෙල උනන හිතින් කෙල හනන ඒ එතකද තමන්ගේ දනීතියක් දාගෙන ඉන්නේ. කන්නේ නැහැ නීතියක් දාන්නේ. ඒ වගේම කන්න තද ආසාව ආවහම උයනායට බයිනු. මස් වැද්ද වගේ උදේ ඉඳන්ම උයාගෙන කනව කනව කොහේ ගිහින් අතර වෙද්දන් මොන හතර අපායට ඇවිද්දන් ඉන්න බයින්න පටන්. ගෙදර ආයට දැන දැන තමන් මොකද්ද කරන්න හදන්නේ? ඔබ නළු එක්කලා අර උපාසක ලීලාවේ රඟපා. දැන් රඟපාලා රඟපාලා ඔය රකින්නේ සීලයක් නෙවෙයි. ඔන්න බලන්න මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරේ පාණාතිපාතා වේරමණී කියන සීකාපදන් සමාදියාමි කියලා සීපදයක් අපි අපිටම දාලා රැක රැකා ඉන්න එක නෙවෙයි පින්වතුනි. ඔය සීපදයේ තුල තියෙන ගැඹුර ඔබ දැක්කනම් ඔබ පැය 24ම පන්සිල් රකින්න ඕනේ රැකිනවා. මං කියලා දෙන්නම් අද විස්තර කරන්නම් මේ අපූර්ව ධර්මතාවය. එක සිල්පදයෙන් මේ දහම දකින්න. එක තැනකින් ඔබ හොඳට ඔබේ අපි කියන්නේ මීටරේ කරකවන්න. හොඳට මොලේ කරකවලා හොඳට විමර්ශනය කරන්න. ඒ තරම් සියුම් තැනක් මම මේ කියන්නේ. ඔබ මස් මාළු නොකයින්ට ඕනේ නැහැ. අද ඉඳන් කන්නේ නැහැ කියන්න ඕනේ නැහැ. ඔබ මොනවා හරි ඒ කටයුතු කරන කෙනෙක් නම් දැන් ව්‍යාපාරය කරන කෙනෙක් වෙන්න පුළුවන්. දැන් ඔබ අහලා තිනවනේ මස්සැද්දෙක් හිටියා ඉස්සර බුදුහාමුදුරුවෝගේ කාලේ. එක කොට්ටාෂවල් හිටියා සතුන් මරාගෙන ජීවත් වෙන මිනිස්සු. ඒ මස්සැද්දගේ බිරිඳ සෝතාපන්න ඵලයට පත් වෙලා හිටියේ. බිරිඳ උදේට දෙනවා දුනුයි තර ටික. වැද්දට දෙන්නේ මොකකටවත් නෙවෙයි ගිහින් මරන් එන්න මම උයලා දෙන්නම් කියලා. හැබැයි සෝතාපන්න ඵලයට පත් වෙනවා. එහෙනම් පින්වතුනි මෙතන තියෙන මොකද මේ කියන්නේ? දැන් ඔබට කුතුහලයක් ඇති වුණානේ. දැන් ඔබට ලියා ගන්න ප්‍රශ්නයක් ආවනි. ඔන්න දැන් ඔබේ පරීක්ෂණ උත්තරින් ආරම්භ කරමු. දැන් මම මේක උදව් කරන්නම්. මට කරන්න පුළුවන් එකම දේ උදව් කිරීම විතරයි. ඔබ ඕනේ මේ අපි කියන්නේ දහම් ගැටේ. ඔබ කියන්නේ කතාවට මේ මිනිස්සු ළඟ තියෙන මාර දහම් ගැට කොටක් තමයි කියලා. දහම් ගැටේ කියන්නේ සසරට බද්ධ වෙන මේ ගැටයක් තියෙනවා. ඒ ගැටේ ඒ සසරට බද්ධ වෙන ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවයේ තමයි දහම. එහෙනම් දහම් ගැටේට ඔබ අහු වෙලා ඉන්නේ. ඔබ කියනවා මාර දහම් ගැටකාරේ මාව අහු වුණා කියලා. මෙන්න කිසිකට අහු වෙන දෙයක් නැහැ පිටුතුනි. ඔය දහම් ගැටේට අපි අහු වෙලා තියෙන්නේ. ගැට ගැහි ගැයි ගති හද හද ගති මල්ලට දාගන්න. දැන් කොහොමද ගතියක් හැදෙන්නේ? දැන් මේ කියන එක පැහැදිලි නේද? ගතියක් හැදෙන විදිහයි කියන්නේ. ඔන්න ඔබේ අතට වහනවා මොකක් හරි අපි හිතමු මදුරුවෙක් වහනවා කියන අතට මදුරුවෙක් වහන කූංගාල පියාඹගෙන එනවා වහන
චටස්කම මදුරුවට ඔබට එකපාරට මදුරුව වහනකොට දැන් ඔබ දකින්නේ මෙතුවක් කල දැක්කේ නෑ පිරි අපිරි ලෝකයක් ක්‍රියාත්මක වෙනවා කියලා. හැබැයි මදුරුව වහන් දෙනකොට අකමැත්තක් ඇති වෙනවා. කොහෙද යන මදුරුවෙක් කිනෝ චෙක්කේ කියා මෙහෙම මෙහෙම පියරදා දුක වේදනාවල් ඇති වෙනවා. ඒ ඇති වෙන වේදනාවට එකපාරටම ඔබ තුල ආය 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 මදුරුව ඇවිත් ඇවිත් ආපහු කුම් කුම් ගඟා තමන්ට මෙහෙම කරනකොට මේ මොන කරදරයක්ද මන්දා කියලා වේගයක් කෙනෝ වේදනාවක් වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් ඇවිල්ලා මදුරුවට චටස්කාල ගහන්න යනවා යනකොට මතක් වෙනවා මම දාගත්තනේ මදුරුවෙක්වත් මරන්නේ නැහැ උඹලා කඩකැල්ලක්වත් කන්නේ නැහැ කියන මරන්නේ නැහැ අදට හොම යද්දේකො කියලා පියදාලා යවන එහෙම තමයි අපි හැමෝම සිල් රකින්නේ එතකොට මේ මදුරුව පිහිදන යවුවට ඔබ දන්නේ නැහැ පින්වතුනි ඔබ තුල ආව නේද දුක වේදනාවක් අකමැති දෙයක් නේ උනේ දුක වේදනාවක් ආවා දන්නේ නැතුව වේගයක් ආවා වේදනාවක් ආවේගයක් ඇවිල්ලා මහා රත්තිල්ලක් පිච්චිල්ලක් ඇවිත් අර මදුරුව එක්ක ලොකු තරහක් ඇති වෙලා ඔබ උත්පාදනය කරා දේශගතිය අර ගතිය ලස්සනට තැම්පත් වුණා ගතිමල්ලි කර්ම බීජ පොදියේ හැබැයි ඔබ පාණාතිපාතා වේරමණී සිල්පදේ රැක්කා සුපිරියට පාණාතිපාතා වේරමණී සිල්පදේ රැක්කට ඔබ දැක්කේ නෑ ගතියක් හදලා දාගත්තා එතන ඉපදුනා මොන සතෙක්ද තිරිසන් සතේ දේශ ගතියක් ඉපදිලා ගතිමල්ලට එකතු වුණා හේතුඵල පරම්පරාවට ගතිය එකතු වුණා ඒක දැක්කේ නෑ එනම් අපි මෙතුවක් කල් කර කර ආවේ අර මතු පිටින් දැක දැක රැකිල්ලක් විතරයි බුද්ධ දේශනාව පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි වලට වඩා එහා ගිය දෙයක් බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්නේ පාණාතිපාතම් පහය පාණාතිපාතා පටි විරතෝ හෝති පහය වෙන්න ඕනි මොකක්ද තමන් තුල තියෙනවා ඇයි ඔබට මදුරුව දැක්කහම කේන්ති ගියේ අන්නේ කේන්ති ගිය ගතියයි හොයාගන්න ඕනේ දැන් අපි ඒ ගතිය හොයන්න පටන් ගමු හිතලා බලන්න ඇයි මදුරුවට මදුරුව ආයෙනෝ ආයි වහනෝ සැරෙන් සැරේ පිහිදනෝ පිහිදන එක පාටම කේන්තියක් ආවා ඇයි කේන්ති ආවේ කොහොමද ඉපදුනේ ඔන්න දැන් මං කියුවනේ ඔබේ ගති ටික පිරි අපිරි ක්‍රියාත්මක වෙලා වෙන්නේ කියලා එහෙනම් ඔබ කැමති දෙයක්ද උනේ අකමැති දෙයක්ද උනේ අකමැති දෙයක් උනේ එතකොට අපිරි ලෝකය ක්‍රියාත්මක වුණා දුක වේදනාවක්ද සැප වේදනාවක්ද ආවා දුක වේදනාවක් ආවා ඒ දුක වේදනාවල් උදේ ඉඳන් හවස වෙනකම් කොච්චර ඔබට එනවද කල්පනා කළ බලන දවසකට 50ක් 60ක් විතර එනවනේ නේ එනවා සැප වේදනාවල් කොච්චර එනවද දවසකට ඒ 40ක් 50ක් විතර එනවනේ ඔය හැම වේදනාවක්ම වේගයක් බවට පත් වෙනවද ඔබව රත් වෙලා පිච්චිලා ගිනි අරන් ඉන එකක් බවට පත් වෙනවද හැම වේදනාවක්ම නෑනේ පින්වතුනි අන්න එහෙනම් තේරුම් ගන්න ඔබට දුක වේදනාවල් ඕන තරම් එනව දවසට සැප වේදනාවල් ඕන තරම් එනව දවසට ඔය අතර තියෙනවා 10ක් 20ක් එක එක්කිනාට එකක් දෙකක් සමහරුන්ට සතියටම දෙකක් තුනක් වෙන්න පුළුවන් රත් අර ආපු වේදනාව නිකන් ඉන්නේ නැහැ ඒ වේදනාව වේගයක් බවට පත් වෙනවා වේදනාව වේගයක් වේදනාව ආවේගයක් ඇවිල්ලා චිත්තාවේගයක් බවට පත් වෙනා විඥාන ශක්තියක් උපදිනවා මේ ක්‍රියාවලිය තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කර පටිච්ච සමුප්පාද දහම කවදාවත් අහලා නැහැ කවදාවත් දන්නේ නැහැ මෙච්චර කල් ඕම දෙයක් තමන් තුල උනාද කියලා එහෙනම් මදුරුවා මරණ එකේ මදුරුවා නොමර සිල්පදේ රැක්කට මදුරුවත් එක්ක තරහ අරගෙන මදුරුවත් එක්ක නෙමෙයි තරහ ගියේ තමන්ගේ පිරි අපිරි ලෝකය ක්‍රියාත්මක වෙලා දුක වේදනාවක් ආවා ඒකට තල්ලුවක් ඇවිල්ලා අර නිකන් ඇති වෙන දුක වේදනා වගේ නෙමෙයි එතනදී වේගයක් ආවා දැන් රස්නයක් කෙනකොට තමන්ට දුකයි අම්මෝ හරි රස්නේ හරි අමාරුයි නේද හරිම රස්නේ හැබැයි ඒ වට පත්තිල පිච්චිල්ල නැහැ
කෙනෙකුට සමහර විට මේ අතරම තියෙන්න පුළුවන් අම්මෝ ඉන්න බෑ ෆෑන් එකක්වත් නැහැ කියලා ඔන්න කේන්ති යන කෙනෙක් ඉන්නවා. එතකොට මේ එන දුක් වේදනාවටමම තමයි තමන්ට ඇති වෙන සැප වේදනාවටමම තමයි හැම එකටම නෙමෙයි ඒ දෙහිකට අපි තුල තියෙන ගති හින්දා තල්ලුව දෙන්න. දැන් අර ඉස්සෙල්ල උදාහරණේ කෑම මෙලවරක් නැහැ කියපු එක්කෙනාට මොකද උනේ? මුලින් කෑවා. රහ බැලුවා. තමන්ගේ අපිරිපැත්තේ වලට ගියාලුනා. දැන් එයා ආස කරන දේවල් තියෙනවා නම් එයා ආස කරන විදියටම හදලා තියෙනවා කියන්නේ දැන් අපි හිතමු පොලොස් සැඹුලක් හදලා තියෙනවා. අතෝ පාටට හොඳ මෙලකට හොඳට පහේ දාලා කිරි දාලා හදලා තියෙනවා. එතකොට කියනවා අම්මා මේ පොලොස් එක මාර රහයි. මම ඉස්සර ඉඳන්ම හොය හොයා හිටියේ මෙහෙම රහ. මම හරිම ආසයි මේ රහට. එන මම ආසයි. මම හොය හොයා හිටියේ මේ රහ නියමයි කියලා කිව්වේ ඇත්තටම පොළොස් සෑංජලිය තුල තියෙන يعني ඔබ ආස කරන ගති ලක්ෂණ ටික තියෙන්නේ ඔබ තුල. පොළොස් සෑංජලියට යාවෙන පෑහෙන ගැළපෙන පොළොස් සෑංජලි බාහිර දෙයක්. හැබැයි ඒකට යාවෙන පෑහෙන ගති ලක්ෂණ ටික තිබුණේ ඔබලන්. අර ඉස්සල ගෑනු ගම්යට මෙයා නම් මාර ලස්සන. එයාගේ ඇති ලස්සනක් නෙවෙයි. ඒ රූපෙට යාවෙන පෑහෙන ගති ලක්ෂණ ටික තිබ්බේ ඔබ තුල. එහෙනම් අන්නේ ගති ලක්ෂණ ටිකට අපි කියනවා ඔබ නිච්ච කරගත්ත ලෝකය කියලා. ඔබම මෙහෙමම වෙන්න ඕනේ කියලා ඔබ තුලම හදාගත්ත ලෝකය. දැන් ඔන්නෝය ඔබ තුල හදාගත්ත ලෝකේ හැදිලා තියෙන විදිහ මම දැන් දකින්න උදාහරණ දෙක තුනක් කිව්වා. දැන් මේ පින්වතුන්ට කරන්න තියෙන හරිම සරල දෙයක්. හොඳට මේ දේශනාව අහන ගමන් බලන්න ඔබට කේන්ති යන දේවල්. ඒවට කල්පකල්පා බලන්න මට අරකට කේන්ති ගියා මෙහෙම කේන්ති ගියා. හැබැයි මට කේන්ති ගියාට gedara අනිත් අයට ඒකට කේන්ති කියන මං කේන්ති මොය විස්තරේ අල්ලපු gedara කිනාට ගියා කිව්වට එයාට සත පහකටවත් ඒකේ ගාණක් තිබුණේ නැහැ. එහෙනම් මේ කේන්ති කොහොමද ඉපදෙන්නේ? අනේ එතකොට පේනවා ඔබට ඔබම හදාගත්ත ලෝකේ මේක මෙහෙමම වෙන්න ඕනි කියලා ඔබේ කැමැත්තක් තියෙනවා. දැන් අර ගැහණු ළමයා මෙන්න මෙහෙම මේ වගේ ලක්ෂණ තියෙන කෙනා ලස්සන. මේ වගේ කැමමක් නම් රහයි කියලා ඔබ හදාගත්ත ඉච්ඡක් තියෙනවා. ඒ ඉච්ඡට පටියකින් බද්ධ වෙනවා. ඒ පටිය තමයි ඉනේ බඳින පටිය වගේම පටියක් තමයි එතනක් තියෙන්නේ. ඒ කියන්නේ හිත ඇතුලේ ලිහල බලන පටියක් නැහැ. මේ හිතේ තියෙනවා බැම්ම බැඳීම. මේ ලෝකෙ මේ දේ මෙහෙමම වෙන්න ඕනි කියලා ඉච්ඡට පටිච්ච වෙලා ඒකමයි මගේ රහ. එහෙමමයි මම කැමති. මෙහෙමමයි මට ඕනි කියලා අදිච්ච කරා. ඒක නිච්ච කරන්නේ. මේ වාඩි වෙලා ඉන්න හැමෝම තුල තියෙනවා නිච්ච වෙච්ච සුඛ වෙච්ච අත්ත වෙච්ච ලෝකයක්. ඔබටම අනන්‍ය වෙච්ච ගති ලෝකයක් තියෙන. දැන් ඕක මතු කර කර මතු කර කර එළියට ගන්න පිළිවෙතුයි. එහෙනම් ඔබට කරන්න තියෙනවා එක වැඩක්. ඔබේ ගති මල්ල ලෙහලා බලන්න. ඔබල වැළුවට හරියන්නේ නැහැ. මල්ල ලෙහලා බලන්න මොනවද මේක ඇති? ඔබල බලන්නයි ඉන්නේ. ආ මේ දැන් මට මාළු කන්න හිතුණා. මේ සතා ඉපදුන ආසාව වෙන්න ඇති. ඔන්න මොකක් හරි ආසාව දැන් මේකට මොකද්ද කරන්න ඕනි? අර ලෙහලා බලන්න කියන්නේ මේක ඔබල බලන්න. එතකොට එයාට හොයාගන්න බෑ පටි ඉච්ච වෙන හැටි සංඋපාද වෙන හැටි. දැන් පටිච්ච සමුප්පාද කියන වචනේ මෙතන ඉන්න පින්වතුන්ගෙන් බොහෝ අයකට අලුත් වචන හතරක් අහලා ඇති. හැබැයි මෙය වෙනස්ව විදිහටයි මේ දේශනා කරන්නේ. පටිච්ච වෙලා සමුප්පාද වෙන එක වෙන්නේ ඔබ තුලයි. ඔබ කැමති දෙයක් වෙනකොට, ඔබ ආස හිතන දෙයක් වෙනකොට සුඛ වේදනාවක් එනවා. ඔබේ ගතිවලට ගැළපෙන යාවෙන දෙයක් බාහිරින් දකින්නකොට ආ මෙයා ලස්සනයි ආ මේ කෑම හොඳයි මේ සින්දුව නම් මරු මේක නම් නියමයි කියලා ඔන්න ඔබ තුල එනවා ඉච්ඡට පටිච්ච වෙලා පටිච්චට අවිච්ච වෙලා වේ අර ආපු සුඛ වේදනාවට හරි එහෙම නැත්නම් දුක වේදනාවට හරි නිකන් ඇවිල්ලා ඇති වෙලා නිකන් ඉන්නේ නැහැ. ඒකට මොකද වෙන්නේ? වේගයක් කියනවා. ඒ වේගය හම්බෙන්නේ අර පටි
පටියෙන් වේගයෙන්කොට තමන් තුල හෝස් කාලා වේගයක් වේදනාවක් ආවේගයක් චිත්ත ආවේගයක් ඇවිල්ලා ගින්නි රත් වෙලා ඔන්න පිට කරන වචන පිට කරන උටි බැට දෙනෝ ගහනවා ඔය එන්නේ අර වේගයේ උපරිම තැනකට එනකොට දැන් මෙන්න මේ දහම ශ්‍රවණය කරන පින්වතේ අද සිට කල්පනා කරන්න මදුරුවේ කොබේ යතේ වහලා මදුරුවෝ පිහදලා ඇරලා පාණාතිපාතා වේරමණී රැක්කට වැඩක් නැහැ මදුරුවත් එක්ක ඔබට තරහක් ඇති වෙනවා නම් ඒ තරහව ඉපදෙන හැටි දකින්න ඕන ඒ තරහව ඉපදෙන්නේ ඔබ හදාගෙන ඉන්නව ලෝකය මදුරුවෙක්වත් මට හිංසා කරන්න බෑ මට කියදෙනක හොඳට වාඩි වෙලා මගේ වැඩක් කරන්න ඕනේ ඉච්ඡක් තියෙන ඒකම තමයි වෙන්න ඕනේ කියලා ඉච්ඡට පටිච්ච ඒක නිච්ච කරා ඉතින් මදුරුව එනෝ මැස්සෝ එනෝ එහා ගෙදර සින්දු දානෝ අනේ මේ වාහන සද්ද ඇහෙනෝ ඔබට කේන්තියක් ඇයි කේන්තියක් ඔබ හදන් ඉන්නව ලෝකයක් කිසිම සද්දයක් බද්දයක් නැතුව මැස්සෙක්ගෙන්වත් මදුරෙක්ගෙන්වත් කරදරයක් නැතුව මට ඉන්නෝ ඒක තමයි මගේ ලෝකේ එහෙනම් ඉච්ඡට පටිච්චලා පටිච්චදා පිච්චලා නිච්ච කරගත්ත ලෝකයක් තියෙනවා මදුරුව කනකොට මේ වේගය එනකොට තරහ එනකොට දැන් දකින්න ධර්මය එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරේ ඔබ දරණ ස්වභාවයට දැන් ඔබට තරහ ගියාම ඒ දරණ ස්වභාවයට පටිච්ච සමුප්පාද ධම කලපන් අන්න ඒකයි ධර්මය තමා තුලින් දකින්නවා කියන උන්වහන්සේ දේශනා කරේ ඔය ධම තමන්ට ගලපලා තමන් තුලින් දකිනකොට සංඋපාද වෙන හැටි තේරෙයි මොනවාද පිමුතුරි සංඋපාද වෙනවා කියන්නේ ගතියක් ඉපදෙන සංගතියක් ඉපදෙන රත්තිල පිච්චිල මත්තිල තැවිල්ල 10ක් කරා ගිනිපත්තු වෙන ඔන්න සරලම වචනේ සං තේරෙන්නේ නැත්නම් තේරුම් ගන්න ගිනිපත්තු වෙන හා ගිනි ගන්නෙම නැද්ද මේ කාවා අහල බැලුවොත් ගිනි ජාල ගිනි තැටි උඩ ඉන්නේ එහෙනම් අදින් අපි hina වෙලා අනිත් පැටෝ වෙන්නන්නේ නැහැ නේ කාටවත් වෙන්නන්නේ නැහැ ඒවා තියෙන්නේ අපේ හිතේ ඇත්තටම තම තමන්ට ආවේනික වෙච්ච ඔබ නොදන්නවා ඔබට පෙන්වන්නේ තිනාට ගිනි ජාලා තියෙනවා හැම කෙනෙක්ගේම හිතක ගිනි ජාලා තියෙනවා ඒ ගිනි ඉපදෙන එක තමයි පටිච්ච වෙලා සමුපාද වෙනවා කියන්නේ මේ ගින්න ඉපදෙනකොට අර තමන් ඒ ගිනි ඉපදෙන ක්‍රියාවලිය අද ඉඳන් දකින්න පටන් ගන්න. ඒ දකිනකොට මේ පටිය ලස්සනට ගැලවි ගැලවි යන්න පටන් ගන්න. දැන් ඔබට කරන්න තියෙන්නේ ඊළඟ දවසක මදුරුවෙක් ඇවිල්ලා වහනකොට මදුරුවත් එක්ක ගහනවා කියලා හොඳට අමහත් දෙක කොහත් දෙක කියලා අල්ලන් ඉඳලා දෙනවා කියලා ඉන්නවනේ තදට වේගෙත් එක්ක. එතකොට බලන්න ඒ දෙනවා කියලා බලාගෙන ඉන්න වේගෙත් එක්ක බලන්න කොහොමද මේ ගින්න ඉපදුනේ? මං හදාගෙන ඉන්නවා මට මෙන්න මෙහෙම ඉන්න ඕනි කියලා ඉච්චා. මතුරුවෙක්වත් කරදර කරන්න බෑ ඉච්චා. ඒකට පටිච්ච වෙලා ඒක නිච්ච කරගෙන මං පවත්වගෙන ඉන්න ලෝකේ මට අවසි ආකාරයට පවත්වන්න බැරි බව ඔය ක්‍රියාවලිය තුලම දිනනවා. යද නිච්චං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්ත. යමක් නිච්ච කරගෙන ඉන්නවා නම් ඒ නිච්ච ලෝකය නනිච්ච වෙන බව අනිච්ච බව දැන් අනිච්චයි 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 කියලා මතුරල වැඩක් නැහැ වචන තේරුම ලියාගෙන වැඩකුත් නැහැ වචන දැනගත්තා නොදැනගත්තත් මේ වෙන ධර්මතාවයයි ඔබ තේරුම් ගන්න වචනේ ඕනේ ධර්මතාවය තේරුම් ගන්න දැන් හිතට බලන්න එයි මට තරහ යන්නේ මං පවත්ව ගන්න හදන ලෝකේ දැන් මේ සත්‍ය ස්වභාවය තරහ සතෙක් මේ වුණා සතාට හුද්දටම කේන්ති ගියා දැන් ඒ එන්නේ ගතිය මේ ගතිය කොහොමද ඉපදුනේ කියලා ඔබ දැක්කනම් පේනවා ඔබ පවත්ව ගන්න හදන ලෝකේ හොඳට අවසල අවසල මතු කරගන්න එතකොට ඔබේ ඉච්ච ලෝකේ නිච්ච බව හදාගෙන ඉන්න එක පේනවා ඒ ඔබ හදාගෙන ඉන්න ලෝකය ඔබට අවසි ආකාරයට පවත්ව ගන්න බැරි බව නිච්ච නිච්ච වෙන බව අනිච්ච බව දකින්න ඔබ පවත්ව ගන්න හදන ලෝකයේ දෙවෙනි වේශයකට වෙනත් ස්වභාවයකට පෙරළෙන බව දකින්න දුක්ඛ බව දකින්න එහෙනම් මේ මමයි මමයි කියලා පණවපු මෙතන මමෙක් ඉන්නවද උදේ ඉඳන් හවස වෙනකන් නාවනවා කවනවා පොවනවා ඇඳුම් අඳිනවා එක තැනකින් තව තැනකට උස්සන් යනවා මෙතන මමෙක් ඉන්නවද පින්වතුනි
මෙතන තියෙන්නේ ගති පොදියක්. මේ කය බලිය තුල ගති පොදියක් තැන්පත් වෙලා තියෙනවා. බුදු පියාණන් වහන්සේ සේලා සූත්‍රයේ දේශනා කරනවා. නයිදම් මත්තකතම් බිම්බං නයිදම් පරකතම් අගං හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගාණේ උච්චති කියලා. එහෙනම් නයිදම් අත්තකතම් බිම්බං මේ බිම්බය නයිදම් නෙමෙයි අත්තකතම් මම විසින් නිර්මාණය කරපු මේ මට ලැබුණු දෙයක් නේ කොච්චර ලස්සන වුණත් කොච්චර කැත වුණත් මේ මමනේ ඕන කෙනෙක් මට මේ මගේ ලැබිලා තියෙන ස්වභාවයට කැමති නැද්ද තම තමන් තම තමන්ගේ ස්වභාවයට කැමති නැද්ද කැමති තම තමන් තම තමන් උදැන් හිතන්නා මට මේ ඔබ කණ්ණාඩි ඉස්සරහට කිං ඔබ දිහා බල්ල කියන මේ මුහුණ ගලවලා වෙන මුහුණක් කයි කරගත්තනම් ප්ලාස්ටික් සර්ජරි එකක් හරි කරලා වෙනස් කරගන්න බලන්න ඕන හිතන්නේ නැහැ නේද පින්මුතුනේ වෙනස් කරන්න හිතනවද හිතන්නේ නැහැ ඒ රුම හේතුවක ඵලයක් ඔබේ තියෙන ගති පොදියේ හේතුවක ඵලයක් මම විසින් හදපු එකක් නෙවෙයි මේක නයිදං අත්තකතම් බිම්මං මේ බිම්බය හේතු පොදියක ඵලයක් නයිදං පරකතං අගං වෙන කෙනේ මං වෙනුවේ ආ ඔයාටම ලස්සන මුණක් දාලා දෙන්න මේ විදිහට ඇස් දෙක දාලා මෙහෙම කට දාලා දෙන්නම් කියලා කවුරු හරි මට හදලා දීපු එකක් නෙවෙයි කතාවට කියනවා අම්මගේ තාත්තගේ මූණනේ ඒ කටමයි ඒ නහයමයි කියලා කියනවා ඒ විදිහමයි කියලා කියනවා දැන් ඒ නම් යා මොනවා හරි කරන්න වැඩක් දැකලා ඉතින් ගහේ කට උල් කරන්න ඕනේ ඔය විදිහමයි ඔය විදිහටම තමයි ඉතින් යන්නේ කියලා කියනවා හැබැයි අම්මගේ තාත්තගේවත් නෙවෙයි දේවල් නෙමෙයි මේ ඇවිල්ලා තියෙන්නේ ජානවල යම් බලපෑමක් තියෙනවා මූණුවර එනවා හැබැයි ඔබ තුල තියෙන ගති පොදියේ නිර්මාණ කරුවා මේ හේතුඵල ධර්මතාවයයි මේ ගති පොදියේ නිර්මාණ කරුවා මමත් නෙවෙයි හේතුඵල ධර්මතාවයයි ඒ හේතුඵල ධර්මතාවයේ අනුව සකස් කරපු ගති පොදියටයි මේ මම කියලා පනවන මට අරයා දැන්න මට මෙයා දැන්න ඔයා බයි ඔයා ඔහොමයි අරයා මෙයා ඔයා කිව්වට එතන තියෙන්නේ ගති පොදිවල ටිකක් මෙතින් වතුන නෝනා උදේ ඉඳන් කෑව සංගහන මේ මිනිහත් එක්ක නම් මට ඉන්න බෑ අවුරුදු ගාන පිටිය තවත් නම් ඉවසන්න බෑ කි දැන් යා හින්දද මට ඉන්න බෑ හොඳට කල්පනා කරලා බලන්න ඕබ මහත්ය නෝනට කෑ ගහන නෝනා මහත්යට කෑ ගහන තම තමන්ගේ පිරි අපිරි ලෝකවල වල සටනක් තියෙන්නේ නෝනට පිරි අපිරි ලෝකයක් තියෙනවා අද තියෙන ලෝකෙ නෙවෙයි යාගේ හිට තියෙන්නේ ඇයි කුණු එකතු වෙලා එකතු වෙලා කුණු මල්ලේ බර වෙන්නකොට හිට තියෙන්නේ වෙන ලෝකයක් එහෙම නෙවෙන්නේ ඔබ දන්නේ නැති වුණාට මේ ගති එකතු වෙනවා අපි මෙතුවක් කල් දැනගෙන හිටියත් නොදැන හිටියත් ගති හැටි හැටි එකතු වෙලා තියෙනවා දැන් අද ඉන්න කෙනා කියනවා ඔය ඉස්සර වගේ නම් මේ ඉස්සර නම් ඔය වගේ නෑ සෑහෙන වෙනස් වෙලා තියෙන්නේ ඇත්තනේ වෙනස් වෙනවා එදා හිටපු කෙනා නෙවෙයි පින්වතුනි අද ඉන්නේ ඒක ලෝක ධර්මතාවයක් ඉතින් කියනවා මම කියලා ඉස්සර වගේ වෙන්නකෝ ඇයි වඩ ඉස්සර වගේ වෙන්න බැරි ඉස්සර වගේ වෙන්න බෑ ඉස්සර හිත ගියේ දැන් ඒකත් කියන්න ඕනේ ඔබේ ඇතුලේ තියෙන ගති වලට යාවෙන පෑහෙන බාහිර රුවක් දැක්කනේ ආ මේ කට හඬ හොඳයි මෙයා නම් හොඳයි හැසිරෙන විදිය හොඳයි කතා කරන විදිය හොඳයි මං කැමැතිම කෙනෙක් කියලා මගේ පරිලෝකයට ගැලපෙච්ච නිසා ගැලපෙනවයි කියලා හිතාගෙන විවාහ වුණා නොගැලපීම් ටික ගලප්පවා ගන්න හිතා දැන් දහ දුක් විඳින ඉතුරු ජීවිත කාලේ ඔකනේ කරන්නේ කසාද බැලලා ඉතුරු ජී පෞල් ජීවිතයක් ගත කරනවා කියලා කියන්නේ ගැලපෙන ටික ගලප්පුණා කියලා හිතාගෙන නොගැලපෙන ටික ගලප්පව ගන්න දහනක් විනේ නීති දාන රණ්ඩු වෙනවා එන ප්‍රශ්න කොට ඔබ මුළු ජීවිත කාලෙම දත කෑවත් ඕක හදන්න පුළුවන්ද බෑ මෙයත් එක්ක බෑ මම මේක දික් කසාද කරලා වැගේන වෙන කසාදයකට යන්න හරියයිද ඔබ කසාද 100ක් මාරු කරා ඕක හරියන්නේ නැහැ තින්නක. එහෙනම් ගෙදර ඉන්න ගෑනු කෙනාව පිරිමි කෙනාව මාරු කරලා බාහිර ලෝකේ වෙනස් කරලා ගේ මාරු කරලා සර්වැසිය වෙනස් කරලා අපිට අපේ ප්‍රශ්නවලට උත්තරයක් කවදාවත් හොයාගන්න බෑ. මේ ප්‍රශ්න සියල්ලේ නිර්මාතෘ තමන් සබහ දහම ඒ තමයි හේතුඵල දහම
ඔබ දකින්න මොඩි පටිච්ච සමුප්පාද ධහමමයි ඒ ධහම දැක්කොත් ඔබට මේ ජීවිතයේ පුදුමාකාර සුවයක් විඳින්න පුළුවන් ඇත්තටම විඳින්න දීපු ජීවිතේ විඳින්න ගන්නකොට ලේමාසට නහරවලටම දෙන්නවා දැනුයි ජීවත් වෙන්න කියලා එනං ඒ තරම් අපූර්ව ධහමක් දැක දැක කන්නුසේ දියෝසේ ඉන්නවද සමාජෙ මිනිස්සු අර තරණ විදිහට වැඳ වැඳා පුද පුදා හඳුන් කුරු පූජිත කරනවා බත්තට පූජා කරනවා වතුර කෝප්ප පූජා කරනවා කවි කියනවා ඒව හොඳයි පින්වතුනි හිත සනසගන්න පොඩි වේලාවකට අපිත් ඕව කරා අපි හැමෝම ඕව කරා අපේ හිතේ හොස් කාල ගින්නක් ඇති වෙලා හත් වෙලා පිච්චිලා මහා නොසන්සුන් තනක් කම්පනයක් කරනවා බෝධි පූජාවක් තියලා ග්‍රහ පූජාවක් තියලා සෙත් කවියක් කියලා අනුකුරු ටිකක් පත්තු කරලා මලක් පහන පූජ කරාම හරි සැහැල්ලු ඒක ඕනේ හැබැයි ඒ සුවය තාවකාලික අද දෙන සුවය හෙට නෑ ආයි හිතත් වඳින්න වෙනවා හෙට ගින්නට උත්තරයක් නෑ ආයි ඊළඟ දවසෙත් ওই පූජාව තියන්න වෙනවා එහෙනම් ඔබ ගින්නට ස්ථීර විසඳුමක් කොයි කිසිම පූජාවක් නැහැ කිසිම භාවනාවක් නැහැ කිසිම යැදීමක පැතීමක් නැහැ එහෙනම් ස්ථීර වූ විසඳුමක් කොයි අපි හොයාගන්න ඕන නම් පින්වතුනි ඔබේ ලෝකය ක්‍රියාත්මක වෙන හැටි දකින්න ඒ අපූර්ව ධර්මතාවයයි පටිච්ච වෙලා සංපාද වෙන ධර්මතාවයයි මේ ධර්මතාවය ඔබ හරියට දැක්කොත් ගින්න හැදෙන හැටි ඔබ දැක්කොත් ගින්න නිවෙන හැටි තියෙන්නේ ගින්න තුලමයි ගින්න තුලමයි වින්වතුනේ ගින්න නිවෙන හැටි තියෙන්නේ දැන් සමහර අය හදනවා ගිනි ගන්න දෙන්නේ අර මං ඉස්සෙල්ල උදාහරණට කි මස් මාළු කන්න රස පෙරේට සතෙක් ඉන්නු සතාව මට්ටු කරලා අදින්ද උඹල කඩවත් දෙන්නේ කියලා සතාව මට්ටු කරලා අනිත් අය කණේවට කෙල හලහල නුකයි හරියයි හරියන්න ඔබට කන්න ආසයි නම් ඔබ කන්න තද ආසාවෙන් කන තැන් තියෙනොත් තද ආසාවෙන් කන්නට තැන් තියෙනවා අපෝ මේ කරවල කැල්ල මෙලොරහක් නේ කියලා කියනවා දැන් ඔබේ හිතේ තියෙනවා කරවල මෙල මෙහෙම රහකට ආවනම් මාරයි කියලා අන්නේ මෙහෙම රහකට ආවනම් මාරයි කියලා ඔබ හදාගත්ත ඔය මාර කැල්ල තමයි පටි ඔක දකින්න මේ මේ කියනවා මොනවද කූනිස්සෝ බැද්දනම් අනිත් අට උඩ මාළ රසයි මොකක් හරි දැන් අපි කියවනේ පොඩි කාලේ ඉඳන් කාලා අර පිනවන අර සත්ව ගතියේ උපද්දව ගත්ත විදිහක් තියෙනවා ඉතින් ඒ සතාගේ ඒ ගතිය මතු වෙන්න ඒ ඒ කෑමම දෙන්න වෙන මෙන්න මෙතන කිව්ව ගැඹුරුම තැන ඒ කෑමම දුන්නාම ඒ සතා අවදි වෙනවා අවදි වෙච්ච තමා මේ දහම යන කෙනාගේ තියෙන රාජකාරිය තමයි ඔය සතා ඉපදුණු හැටි හොඳට දකින්න. මෙයාටම ආවේනික වෙච්ච, ඉච්ච වෙච්ච, සුඛ වෙච්ච, අර්ථ වෙච්ච ලෝකේ දකින්න. මොකද්ද මේ කරවල කෑනේ මුණ රහද්ද මං හොයන්නේ. එකක් බැන්නම් දෙකක් බැන්නම් දහයක් දාගෙන හරි කන්න පිළිවෙතු. ඒ කනකොට හොඳට තේරෙනවා මම මාර රහයි කියලා මේ මාර කෑල්ලක් දාගෙන ඉච්ඡට පටිච්ච වෙලා පටිච්චට අභිච්ඡ කරන් නිච්චයි සුඛයි අත්තයි කරන් නියමයි කියලා තීච්ඡ දේ තුල කනකොට තේරෙනවා ඒ තරම් ඇති දෙයක් නෑ මේකේ ඇති මහා මේ රස එක තමන් සිහිය කියන්නේ සිහිය කියලා කියන්නේ මේ කායේ කාය ක්‍රියාත්මක වෙන එක අපි එකට කියන්නේ සිහිය සිංහල වචනය ඇත්තම කියන්නේ සතිය තමන්තුල ක්‍රියාත්මක වෙන මේ ලෝකෙ හොඳට දකින්න. දකින්න කොට තේනවා අර හදාගත්ත නිත්‍ය සුඛත්ත පටිය මාර කෑල්ල. මම ඔකට කියන්නේ මාරයි කියලා දීපු වටිනාකම. මේ කරවල බැදලා නම් මාරයි. හාල් මැස්සු කිරි හොදි ටිකක් ඇඳුවා නම් මාරයි කියලා මාර කෑල්ලක් දෙනවා. ඕක කාල කනකොට කනකොට තේරෙනවා මේකේ ඇති මාරක් නැහැ. අනිච්ච බව දුක්ඛ බව දකිනකොට අනිච්ච බව දුක්ඛ බව මේ මගේම ගතියක් මමම දීපු වටිනාකමක් කියලා දකිනකොට අනිච්ච බව දුක්ඛ බව අනත්ත බව ආන වෙනකොට නිච්ච සුඛාත්ත කියන පටිය ගැලවිලා යනවන්න පාන ඕකයි තිම්මුතුනි බුද්ධ දේශනාවේ ආන පාන සති සමාධි බ
භාවනාව හැබැයි පැත්තකට ගිහිල්ලා ඉරමිණිය ගොතාගෙන ඇස් දෙක පියාගෙන කරන එක නෙමෙයි සුනීතට සෝපාකට බුදුහාමුදුරු දේශනා කරේ ඔන්න ඔය ධර්මතාවය ඒක ඇස් දෙක අරගෙන හොඳ සීයෙන් ෆයිට් කරන අතරේ කන අතරේ වෙන භාවනාවක් මිසක පැත්තකට ගිහිල්ලා කරන භාවනාවක් මේකේ පොඩ්ඩක්වත් නැහැ අවසනාවට අපි දැක්කේ භාවනා කරන බුද්ධ රූපනේ අපි හිතුව බුදුහාමුදුරු භාවනා කළ තමයි එතනට ගියේ කියලා බුදුහාමුදුරු බුද්ධත්වයට පෙර භාවනා කරා බෝධිසත්ව කාලය අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරා එදා ජම්බුද්දීපයේ තිබුණු සියලු භාවනා ක්‍රම අත්හදා බලලා මේ සියලු භාවනා ක්‍රම වැඩක් නැහැ මේවෙන් ධ්‍යාන විතරයි ලබන්නේ ඥානං ගරහි පාසංසම් පසංසි කියලා මහා මොග්ගල්ලාන සූත්‍රයේ සඳහන් කරා ධානයේ ගැරහීමට පාත්‍ර කරා. එනම් උන්වහන්සේ දේශනා කර මේ භාවනාව භාවිතා වෙන දෙයක්. කොහෙද භාවිතා වෙන්නේ? එදිනෙදා ජීවිතේ. කොයි වෙලාවටද භාවිතා වෙන්නේ? ඔබ ගිනි ගන්නා වෙලාවට. ගිනි ගන්න නැති වෙලාවට පුටුවක වාඩි වෙලා මට තරහ ගියොත් මෙහෙම වෙයි. ඒ වෙලාවට මගේ නිත්‍ය සුඛත් ලෝකය මෙහෙම වෙයි. මට එහෙම කිය කියා ගියොත් කියලා බලන්නත් බැ. තරහ ගියාම තමයි සතා ඉපදෙන්නේ. ඒ සතා ඉපදෙන වෙලාවටයි ඔබටම අනන්‍ය වෙච්ච ඔබේ ලෝකයේ තේරුම් පරණ එකක් කරා. එදා මට තරහ ගියා ඇත්තටම කොහේ මේ තරහ ගියේ? ඒ බැලුවත් අර අපි කියන්නේ ඒ ස්වභාවේ ඒ ආකාරයෙන් වෙන්නේ නැහැ. මනෝ සංකාර විදියට යම් ප්‍රමාණයක් නිත්‍ය සුඛත් අරගන්න පුළුවන් පරණ සිද්ධියක් මතක් කරලා වුණා. හැබැයි ඇත්තටම වෙන්නේ තමන් තුළ හෝස් ගාලා ගිනි ගන්න වෙලාවටයි තමන්ගේ පිරියපිරි ලෝකයේ සුව දකින්න එක. ඕකයි බුද්ධ දේශනාවේ පරිඤ්ඤාතම් පරිඤ්ඤේය පරිඤ්ඤාතම්ති. පිරි අපිරි සිඳ දකින්න දුක්ඛ සත්‍යය. දුක්ඛ සත්‍යය කියන්නේ පින්වතුනි දුක නෙමෙයි. අපේ පින්වතුන් ඇති හදනවා දුක නැති කරන්න. දුක නැති කරන්න පුළුවන්ද? මේ බණ දේශනා කරන්නේ ඔබේ දුක නැති කරන්න නෙමෙයි. වැරදිට තේරුම් ගන්නපා. අපි එහෙම දෙයක් කිව්වෙත් නෑ. මේ බණ දේශනා කරන්නේ දුක නැති කරන්න නෙවෙයි. දුක වේදනාව විදිහට දුක ඉතුරු වෙනවා. බුදු පියාණන් වහන්සේට යවහල් වරණ දන්න උනා. බුදු පියාණන් වහන්සේ මහා ප්‍රජාපති ගෝතමිය පිරිනිවන් පානව කිව්වම දුක හිතුණා. උන්වහන්සේට පරිබ්‍රාජකයෝ අපහාස කරාම දුක හිතුණා. එදා ഘോഷිතාරාමේදී අර බිස් වික්ෂුන් වහන්සේලා දෙපිරිසක් රණ්ඩු වෙලා උන්වහන්සේ පාරලිය වණේට වැළිගා. දුක හිතුණා. එහෙනම් දුක නැති කරන්න බෑ පින්වතුනි. මේ අපේ නියාම ධර්මතාවය අනුව අපේ යුතුය විපර්යාසයන් අනුව අපට කන්න නැති වෙන්න පුළුවන්. අපේ හේතුඵල දහම අනුව අපට බඩකින් නැති වෙන්න පුළුවන් අපට සාපිපාසාව නැති වෙන්න පුළුවන් අපට කෙනෙක් අපහාස කරන්න පුළුවන් මේ දේශනා කරන මේ ධර්මයට අපහාස කරන්න පුළුවන් මේ මඩ පෝස්ටර් හදලා දාන්න පුළුවන් වැරදි ඕන තරම් අපහාස කරන්න පුළුවන් ඒක හේතුඵල දහම අනුව කරන දෙයක් කරයි උන්වහන්සේටත් ඕන තරම් අපහාස මිනිස්සු කරා එහෙනම් අන්තිමට උනේ මොකක්ද අර බුදු පියාණන් වහන්සේ ඔය ආනපානේ හරහා අනිච්ච බව දුක්ඛ බව අනන්ත බව දැක දැක පටිය ප්‍රහාණය වෙලා 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 ගිහි නගති වෙලා ලෝතර බුද්ධ වෙලා නිහිටි අර ගති මල්ලේ එක ගතියක්වත් නැහැ ලෝතර බුද්ධ අරහත් බුද්ධ පච්චේක බුද්ධ කියන මේ ස්වභාවයන් වලට පත්‍ත්‍ච උත්තමයන්ගේ ගති මල්ලේ එක ගතියක්වත් නැහැ පටි නැහැ පටිය අර මං කියපු විදිහට අනිච්ච බව දුක්ඛ බව අනන්ත බව දැකලා දැකලා පටි ගැනවිලා ගියා. දැන් ලෝතුරා බුදු පියාණන් වහන්සේට කෙනෙක් අපහාස කරනවා. අරිහත් බුදු කෙනෙකුට කෙනෙක් අපහාස කරනවා. උන්වහන්සේ දන්නවා එතන අපහාස කරන්න කෙනෙක් නැහැ. ඒ එයාගේ පිරියපිරි ලෝකෙ. ඒ එයාගේ ස්වභාවය. ඒ එයාගේ හැටි මේ මෙයාගේ හැටි. එයාගේ හැටි මෙයාගේ හැටි අපට වෙනස් කරන්න පුළුවන්ද? එයාගේ හැටි එයා වෙනස් කරගනි කොච්චර නීති දැම්මත් කොච්චර උදේ ඉඳන් ඔහොම කරන්න එපා ඔහොම කරන්න එපා නේ ඇයි ඔහොම කරන්න කී කියා කොච්චර උපදෙස් දුන්නත් කොච්චර පින්සෙන් දුන්නත් ගෙදර මහත්තයව නෝන්ට හදන්න පුළුවන් ගෙදර නෝනව මහත්තයර හදන්න පුළුවන්ද බෑ ඒ එයාගේ හැටි මේ මෙයාගේ හැටි ඔය හැටි නැති වෙලා යන්නේ එයාත් පටිච්ච සමුප්පාද දහම දැක්කෝ එනම් ඔබට නෝනව මහත්තයව හදන්න වෙලාව නැස්ති කරන්න එපා පුළුවන් නම් මේ බණහලා තමන්ගේ ලෝකෙ දැක්කල යටත් පටිය ගලව ගන්න අවස්ථාව දෙන්න
එයානිසා මෙයානිසා ඇවිස්සෙන ඒගොල්ලෝ තත්ත්‍ය වෙනවා බාහිර රූප තත්ත්‍ය වෙනවා ඒ හරහා අවදි වෙන ඔබේ ලෝකය දැකලා ඔබේ පැටිය ගලවලා යන එකයි ඔබට කරන්න පුළුවන් අපි මේ පැටි ටික ගැලවිලා සසර ගමනින් නිදහස් වුණා නම් අපට ආයුහ වෙන්න බින්දක් ඕන නැහැ ආයුහ වෙන්න මහත්ෙක් ඕන නැහැ මේ ගති ටික තියෙනකන් කූඩුව හැදෙන තාක්කල් ඔබට දරුවෝ හදන්න වෙනවා ඔබට මහත්තුරු හොයන්න වෙනවා ඒගොල්ලොම සොබේ හම්මුණ ගහනවා ගති හද හදා පැටි හද හදා අන්තෝජට බච්චට ඇතුළත් ගැට පිටත් ගැට මොනවාද මේ ගැට අන්තෝජට ඇතුළේ ගැට මේ ගති ගොඩ ටික බහිජටාව එල්ලන් ඉන්නේ gedara innawa noona daruwo asalwe asin taraha kaalyo aadarawanteyo oya ona taran tiyena enam bahijata godakut tiyena oba hadenawa palawiyema bahijata kapala ingala dala wede iwerak karana ehema hetena ayak tiyena me gedara nam ba noona katha karala daruwa katha karala kiyunu man thiranayak gatta mata me sasare nithara wenna oni hetama mama gehilla siwuru danawa ඔබලු තනියෙන් පුළුවන් හැටියට ජීවත් වෙන්න මට ඕගොල්ලෝ ගැන කිසි වගක් නැ මම යනවා යන්න කියලා මම ඇල්ලක් නිකනා අන්තෝජට බහිජටා බහිජටාව හදනවා කපල දාන්න කමක් නැහැ එහෙනම් ඔයාගේ මේ සරණක් හොයාගෙන පිටක් හොයාගෙන නිවීමක් හොයන්න යන්න කියලා යන්න කියලා ගිහිල්ලා දැන් ආරාමයකට ගිහින් භාවනා කරනවා මතක් වෙනෝ gedara yano ඒ කියන්නේ අපේ දරුව මතක් වෙනෝ ඒ හරහා ඔබේ පිරි අපිරි ලෝකේ අවදි විවි එන එනම් මේ බාහිරින් මේ අයව අත්තරලා ඔබ වෙන තැනකට ගියා කියලා ඔබේ හිත වෙනස් වෙන්නේ නැහැ ඔබේ මේ රටේ ප්‍රශ්න කියලා රටමාරු කරා කියලා මේ රටේ ප්‍රශ්න කියලා ගම ප්‍රශ්න කියලා ගම මාරු කරා කියලා බිරිඳගේ ප්‍රශ්න කියලා බිරිඳ මාරු කරා කියලා ওই ප්‍රශ්නට උත්තරේ හම්බ වෙන්නේ නැහැ. මෙතන හැප්පෙන හැලෙන ලෝකයේ ඔබට ඔබේ බිරිඳ ඔබට ඔබේ මහත්යා මුණ ගැහිලා තින්නේ නිකන් නෙමෙයි. අනන්ත සංසාරයක් පුරාවට ඒ අයව පෙර සසරෙත් හම්බ වෙලා ඥාති යුතුයකම් ඉෂ්ට කරන්න ලොකු බන්ධනයක් තියෙන ලොකු බහිජටාවක් තියෙන. සමාර්ගවල වල මහත්යලට උයන්නම වේ. රෙදි හොදන්නේ මහත්ය උයන්නේත් මහත්ය කඩේ යන්නේත් මහත්ය දරුව බලාගන්නේත් මහත්. ඒ මහත්යගේ ණය සම්බන්ධතාවය තියෙන විදිහ. සමාර්ගවල වල නෝනට තමයි ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ. කඩේ මහත්තුරු කරන වෙට්ට එක නෝනා කරන. ඒ ණය ගනුදෙනු සැකසීලා තියෙන විදිහ. දැන් අපි හදාගෙන තියෙන නෝනා නම් මේ වල ටික මහත්ය නම් මේ වල ටික කියලා සම්මතිය අපි හදන්න එහෙම දෙයක් නැහැ කිව්වතුන්. ඒ ගනු දෙනු හැදිච්ච විදිහට දෙන්න මාරු වෙලා මාත්‍ය අවුගෙන නෝන රසවදින් වෙන්න පුළුවන් එහෙනම් ගනු දෙනු හැදිලා තියෙන විදිහටයි මේක වෙන්නේ ඒ ගනු දෙනු ටික ඒ විදිහට පියවගෙන යන්න හැබැයි ඔබ කොච්චර දුක් විඳලා රෙදි හොදනෝ පොලේ යන්නෝ බඩු ගේනෝ උයනෝ ණයකාරය ගෙවල ගෙවල ඉවරයක් කරන මේ જાතිවත් ඉවරයක් කරන තම්බල තම්බල බත් කන්න දෙනෝ කී කියා ඔබ කනකොට හොඳට බලන්න ඔය වචනේ නැහැටි අන්න පිරි අපිරි ලෝකේ ක්‍රියාත්මක වුණ දුක වේදනාව වේගිය වේදනාව ආවේගිය ඇති වෙලා තරහ පිපිලි පිපිලි රෙදි හොඳ තරහ පිපිලි පිපිලි උයන ගස්ස ගස්ස තේක හදලා ණය 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 ගෙවල ගෙවල ඉවර කරනවා ඒකේම ගෙලන්න ගෙවර ණය ඉවර කරන්නත් බැ ඒ ගෙවිල්ල හරහා ඇතුලේ හදා ගන්නවා ගති අර මදුරුව මරුව වගේම තමයි තරහ ගති ප්‍රේත ගති ඉපදිලා ඉපදෙලා ගති පොදියා කියාවි ආවි මුලින් මුලින් රෙදි හොදද්දි කඩේ යන්න කියද්දි තේ ඉරහ නැහැ කෑම රහ නැහැ කියද්දි කෙන් තියෙනවා තියෙන එක හරියයි ඇතුලේ තියෙනවනේ උක පරිස්සමට හොඳට බලන්න තමන්ගේ පිරි අපිරි ලෝකේ බල 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 යනකොට පටිය ගැලවිලා ගියාම කෑම රහ නැහැ කිව්වට කවදාවත් තරහ යන්න තැනක් එනවා අනේකයි බුදුහාමුදුරුවන්ට අරහතුන් වහන්සේට උනේ දුක නැති උන්නේ දැන් මහත්ය කියන ආපෝ අද නම් මෙලෝ රහක් නැ මේ කෑම හටක තියන්න බෑ කියලා කියනවා මං කෑවෙත් නෑ ඔන්න බත් එක හැමම ගෙනාවා වෙන්දනා උදේ පාන්දර නැගිටගෙන අයියෝ හදලා මාර දුකක් කෙනු කනත්ත හිටින්න උයන්ෙත් නෑ කියලා කියනවා කියමුකෝ අපට නිකම් බලන්නේ වචනේ නැහැටි වේගය වේදනාව ආවේග චිත්තාවේග ඇවිල්ලා දේශ ගතිය ඉපදුනාන ඔබ හොඳට මේ දහම ගලපලා බැලුවා නම් ඒ යාගේ හැටිනේ මේ රහ ඇට ගැලපෙන්නේ නැතුව ඇති ඒක තමයි තින් වල රහ නැහැ කියලා කිව්වේ. එතකොට පේනවා තරහ ගන්න දෙයක් ඉන්නේ. ඔන්න ඔබට මෙත් අනුස්සතිය එනවා පිටු.
අන්න ඒ වෙලාවට මෙත්තානුස තියෙනවා ඔය කොච්චර බැනු කෝටියක් බැන්නත් එයාගේ රහටනේ යා හොයන්නේ ඉතින් රහ නැති එක රහ නැහැ කියලා කියනවා එතකොට වෙන්ද වගේ කේන් තියන්නේ මෙත්තානුස තියෙනවා ඒත් එක්කම ඔබ බලන ඔබේ පිරියකිරි ලෝකේ හා මමනේ හදාගෙන ඉන්නේ මම උයලා දෙන ඒවා රහ නැති වුණත් රහයි කියන්න ඕනේ කියලා මම තමයි ඉච්ඡට පටිච්චලා පටිච්චට අභිච්චේලා නිත්‍ය සුඛාත්ත ලෝකයක් හදාගෙන තියෙනවා ඒ මම පවත් ඒ ඉස්සර නම් ඔයාට එහෙම නෑ පුංචි දෙයක් දුන්නත් මාර රහයි කියලා දැන් තමයි ඔය ඔක්කොම ඒ කාලේ ඉතින් ඒවා කියලා තියෙන්නේ වෙන නිත්‍ය සුඛාත්ත ලෝකෙක ඉන්නේ දැන් වෙන නිත්‍ය සුඛාත්ත ලෝකයක් ඒ ලෝකේ වෙනස් තමන්ගේ ලෝකෙ තමන් දකිනකොට අනිච්ච බව දුක්ඛ බව අනන්ත බව දකිනකොට අර නිත්‍ය සුඛාත්ත කියලා දාගත්ත පටිය ගැලවි 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 යන ඕනම් දවස් 10ක් බැලුම් අහයි කැමරහ නැහැ කියන. 11 වෙනි දවසේ පටිය ගැලවිලා ගිහිල්ලා නම් කැමරහ නැද්ද? ආ එහෙනම් දෙන්නම මම හොදලාගෙන තියන්න. කිසිම න කම්පති න චලති න බයති. අන්න විඳින්න දීපු ජීවිතේ ඔබ විඳිනවා. අන්න එදාටයි ඔබ ජීවිතේ විඳින්නේ පින්වතුනි. හැබැයි දුක. පාන්දර ඉඳන් නැකිල්ල උයල දීපු එකනේ රහ නැහැ කියන කාලත් දැ අපරාද බඩගින්නේ. දවල්ට කාලත් දුකයි. ඒකට දුක වුණාට ඒකේ නෑ ආනපාන සති සමාධි භාවනාව භාවිතා වෙන විදිහයි පිළිවෙත ඔන්න ඔය විදිහට භාවිතා වෙවි යනකොට ලස්සනට පටිය ගැලවිලා ඔබ තුල න කම්පති න චලති න බයති කියන ස්වභාවය ඇති වෙලා මේ තිමතුන්ට පුළුවන්කම ලැබෙනවා විඳින්න දීපු මේ ජීවිතය විඳවන්නේ නැතුව විඳින්න එතකොට ඔබේ පෞල් ජීවිත හරි ලස්සනයි ඔබ ගමන් කරන මේ ධම්මගේ පටි ගැලවි ගැලවි දන්නේම නැතුව සසල ගමනේ ඔබ මිදි නිදහස් වෙන පාරක් ඔබට පාරමාර්ගය පෑදිලා ඔබ ඔබේ තුන කෙක්කට කොක්ක වැටෙන්නේ දැන් කෙක්ක දාන් වෙනවා වයිෆ් කියාගෙන කියාගෙනකට ඔබ කොක්ක දාන කෙක්කට කොක්ක පැටලිච්ච ගමන් ගිනි ගැවුලා තමන් තමන්ගේ ලෝකය දැක දැක පටිය ගැලවි ගැලවි යනකොට කෙක්කක් ආවත් කොක්කක් නැත්තම් යමිනේ නැහැ තනියම බැලලා නිකන් ඉන්න. ඒ බයින එක්ක නම බැලලා නිකන් ඉන්න. එතකොට අන්න හැබැයි අපි අද ඉඳන් මම මොනව කිව්වත් කට නෙමේ උස්සන්නේ. මම නම් බනින්නේ නැහැ කියලා දාගත්තට මානසිකත්වය එහෙම ඉන්න බෑනේ පින්වතුනි. එහෙම ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න බැරි ඔබේ ගතිවලි වචන තල්ලු ඇවිල වේගය වේදනාව ආවේ කියහට ඔබ තුල සංසව තත්ත්ව ස්වභාවය මතුවෙන තරහ ගති එනවා. සමහර කියන්නේ මට එදා ඒ මිනිස්සයා මෙන්න මේ අවුරුදු 10කට කලින් කරපු පරණ දේවල්. දැන් මට කතා කරන සමහර වයසක ඔය කාන්තාව අවුරුදු 70 80යි. මහත්තයා මැරිලා අවුරුදු 25ක් වෙනවලු. ඒ එහෙම කියනවා. මහත්තයට වෙන සම්බන්ධතාවයක් තිබුණා. එහෙම තමයි හිටියේ. ඒ මම මේ වෙලේ කාලේ ධම්ම දන්නෝ. දැන් මැරිලා අවුරුදු 25ක් විතර වෙනෝ. මට තාම මතක් වුණත් ඇඟ නලියනවා. බලන්න කොච්චර වේදනාවක්ද කියේ කොච්චර වේගයක්ද කියේ මහත්ය මැරිලා ඉපදිලා දැන් එතනක් තවදු 25ක් එතනද වෙන බිරිඳකුත් විවාහ කරගෙන ඇති මිනිස්සෙක් වුණා නම් මෙයා තාම අර මහත්ය හින්ද ගතිපටිය ගොතලා කවද ගලවන්නද බිම්මුතුනි මේවා ඒ තරමට මගේ මහත්ය කියලා නිච්ච කරන් සුඛ කරන් අත්ත කරන් හදන් ඉන්න ලෝකේ නයිදං අත්තකතම් බිම්බන් නයිදං පරකතම් අගම් හේතුම් පටිච්ච සම්භූතං මේ බිහි වෙලා තියෙන්නේ පටිච්ච වියදිච්ච ගතිතිකේ ඵලයයි හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුච්චති හේතුව නිරුච්ච වෙලා ගිය තර තමයි ගතිතිකෙන් ගැලවිලා යන්නේ අනේදාට ඔබේ ගතිමල්ලේ එක ගතියක්වත් නැති තැන මේ ඉපදෙන්න තව සතෙක් නැහැ. ඔබට මිනිස්සෙක් හෝ දෙවියෙක් හෝ වෙලා මැරි මැරි ඉපදි ඉපදි පුරුකක් පුරුකක් ගානේ අනවරාග්ද සංසාරය පුරාවට යන්න කෙනෙක් නැහැ පින්වතුනි. බුදු පියාණන් වහන්සේ තිනකට්ට කියලා සූත්‍රයක දේශනා කරනවා.
මනුස්සෙක් මේ සසර පුරාවට වහුරපු කඳුළු මේ සප්ත මහ සාගරේ තරම් කිය. අපට අම්මා කෙනෙක් නොයෙච්ච කෙනෙක් මේ මිහිවිත නෑ කියලා. තාත්තා කෙනෙක් නොයෙච්ච කෙනෙක් මේ මිහිවිත නෑ කියලා. එනම් මේ ඉන්නේ කවදා හෝ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියලා අපි කොයි හරි මුණ ගැහිලා නැද්ද පින්වතුනි? හම්බ වෙච්ච අයම තමයි ආයෙත් හම්බ වෙන්නේ. ඒ තරම් සසර පුරාවට කරගහ කරගහ එනවනම් ඔය පුරුකෙන් ගැලවෙන්න ඕනි තම තමන් තනියමමයි. ඒකට උත්සාහ කරන්න ඕනේ. මැරතන් එකක් දුවනවා වගේ විභාගයකට පාඩම් කරනවා වගේ මහන්සි වෙන දෙයක් නැහැ. හොඳට මගේ වචනේ කියනවා මීටරේ කරකවන්න. ඒ කියන්නේ හොඳට මොලේ කරකවලා මේ කියන සියුම් ධර්මතාවයේ තේරුම් ගන්න උත්සාහ කරන්න. පටිච්ච වෙලා සම්පාද වෙන මේ ධර්මතාවයේ හරිම සියුම් ධර්මතාවයක් හරිම සරල ධර්මතාවයක් හරිම ප්‍රායෝගිකයි. සියුම් වැඩි හින්දාම ප්‍රායෝගිකෙ හින්දාම පේන්නේ. ඒ මිනිස්සු හොයන්නේ දත කාගෙන මහ විඳගෙන දුක් විඳගෙන යන්නේවා. ඒගොල්ලෝ නිවන් මඟ කියලා හොයන මහා ගැඹීර වූ හෙන ගැඹුරු දෙයක්. ඒ හොයන නිසා මේගොල්ලන්ට මේ සියුම් වූ ධර්මතාවය පේන්නේ. ඒකයි මේ ධර්මයේ තියෙන විශේෂත්වය. වටේ කැටි කැටි ඉන්නවා මේ පේන දේ පේන්නේ. බොහොම පුංචි තැනක් තියෙන. එහෙනම් පළවෙනියට ඔබ මෙතෙක් කල මේ සසරේ නඩුකමක් දාගෙන ඔබේ මනුස්ස ගති කෙලසගෙන නම් මම මස් කන්නේ නැහැ, මම රූපවාහිනී බලන්නේ නැහැ, මම මෙහෙම උඹල කඩවත් කන්නේ කාටවත් බයින්නේ නැහැ කියලා අර තමන් විසින් සිල්පද තමන්ට දාගෙන මානුෂු දාගෙන රඟපාන කෙනෙක් නම් ඒකේ නිවන් දකින්නත් බෑ පිළිවෙතු. සිල්පද කියන ඒවා රකින්න දේවල් නෙමෙයි රැකෙනවා. ඔබට මතුරු වල චටාස් ගාලා ගහන්න එනකොට ඔබේ තුනේ ඉන වේගය ඔබ දැක්කනම් නිච්ච වෙලා සුතු වෙලා අත් වෙලා තියෙන පටිය දැක්කනම් අනිච්ච බව දුක්ඛ බව දැකීමට පටිය ගැලවි ගැලවි යනකොට ඊළඟ දවසේ මතුරු වයනකොට මේම පීදලා දානෝ ඇතුලේ ගින්නකුත් නැහැ මතුරුව මැරිලත් නැහැ අන්න සිල්පදේ රැක්කා. හිතලා රැක්කද? හිතලා රකින්න පුළුවන්ද? හිතලා රකින්න බෑ. එතන ක්‍රියාත්මක වෙන ධර්මතාවයේ දකින්න කොටයි වෙන්නේ. එනම් ඔය විදිහට මම පංසිපද පහම පැය දෙකක් අරන් විස්තර කළ තිනු මිටක කලින් කරපු දේශනාවල. ඉතින් අලුත් පිරිසකට තමයි අද වැඩිපුර මේ ධර්මයේ දේශනාව මම යොමු කරේ. ඒ නාට කොච්චර කරත් ගැඹුරට යනවා. අර දේශනා ස්වභාවයත් එක්ක ගැඹුරට ගිහින් නවතිනවා. හැබැයි අලුත් පින්වතුන්ට ගැඹුර එච්චරටම තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඔබේ පඹගාලක පැටවිලා ඉන්න ඔබට නූලේ කොනක් අහු වුණා නම් ඔබ වාසනාවන්තයෙක් පින්වතුනි. ඒ තරම් අතිශය දුර්ලභයි මේ ධර්ම ශ්‍රවණයට අවස්ථාව ලැබෙන එක. බුදු පියාණන් වහන්සේගේ කාලයේ උන්වහන්සේ ධර්මයේ දේශනා කරා මිනිසුන්ට ශ්‍රවණය වුණේ බොහොම සුළු පිරිසකට. එනිසායි උන්වහන්සේ කිව නිය පිටට එන පස් පිටක් තරම් පිරිසකටයි මේ ධර්ම ශ්‍රවණය වෙන්නේ කියලා. කෝටි 700ක් පමණ ලෝකේ ජනගහනේ මිනිස්යෝ ඉන්න මේ ලෝකේ මේ ඉතා සීමිත පිරිසකටයි මේ ධර්මය ලැබිලා තියෙන්නේ අහන්න. ඒ වගේම අපට ධර්මය කියලා අපි මෙතෙක් කල් ගොඩාක් වැරදි මතවල වැරදි ක්‍රමවල බොහොම වෙනස් වෙනස් මතවල හිර වෙලා හිටිය කට්ටිය ඒ වගේම මේ ධර්මය නැවත මතු කරන්න පුළුවන් ධහම දැකපු කෙනෙකුටයි. කවදාවත් කොළඹ ගියේ නැති කෙනෙකුට පුළුවන්ද කොළඹට යන පාර හරියට කියන්න? ආ මං අරගෙන අහගෙන කියන්නේ කියලා කියනවා. කොළඹ ගිය කෙනෙක් ලියලා තියෙන පොතේ මෙන්න මෙහෙමයි කොළඹට යන්නේ කියලා. ඒක කියවලා අනිත් එක්කෙනා කොළඹට යන පාර කියනවා. කවුරු හරි ගිය කෙනෙක්ගේ පාර. හැබැයි ඒ ලියලා තියෙන පාරක් ලියපු එක්කෙනා හරියට ලියලා නැත්තම් කියවන එක්කෙනා හරියට තේරුම් ගත්තේ නැත්තම් ඒත් එයා කොළඹට ගිහිලා නැත්තම් හරියට කොළඹට යන පාර කියන්න බෑ. එහෙනම් කොහෙද කොළඹ? මම කොළඹ කියලා කිව්වේ මේ නිවන් දකින්න මග. නිවන් දකින්න මග තමන් විසින්ම කටිවේද කරලා තමන්ම නිවීමක් මිදීමක් සැනසීමක් අත්දැක ගත්ත පුද්ගලයෙකුටයි ඒ දහමට පණ පිටවලා ඒ ධර්මය තව කෙනෙකුට දකින්න කියන්න පුළුවන් පින්වතුනි. ඒ ධර්මයේ කටපාඩම් කරලා කොහෙන් හරි හාගෙන කොළයක් දිහා බල්ල කියන එකක් නෙවෙයි. තමන්ගේ අත්දැකීම් තුළින් මම තව කෙනෙකුට මේ ධර්මස්කන්ධය විස්තර කරන්න පුළුවන් වෙනවා. එනම්
කොළඹ ගිය කෙනෙක් ගෙම්මම පාර අහගන්න ඕනි. ඒකයි බුදු පියාණන් වහන්සේ ආනන්ද මේ දහම පවතින්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මතමයි කිව්වේ. කල්යාණ මිත්‍රයා කියන්නේ ඔබේ හොඳ යාළුවවත් අඹ යාළුවවත් නෙවෙයි. කළු නසන මග, ගති නසන මග, පටි ගැලවෙන මග දේශනා කරන උත්තමයායි කල්යාණ මිත්‍රයා. හැබැයි කල්යාණ මිත්‍ර සම්පත්තිය අතිශය දුර්ලභයි. ඒක ලැබෙන්නේ කලාතුරකින් කෙනෙකුට. ඒ ලැබිච්ච ගමනේ ඔබත් කොළඹ යන්න, ඔබත් නිවන් මඟ අත්දකින්න, ඔබත් නිවීම බිඳීම සැනසීම මේ ජීවිතය තුළ ඔබ අත්දක ගත්තොත් ඔබට පසක් වෙනවා. මේ දේශනා කරන කෙනත් මේ මඟ ගිය කෙනෙක් නේද කියලා. ඒ ඇරෙන්න කල්යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක්ව බාහිරින් දකින්න බෑ. හිනාවෙන විදිහෙන් කතා කරන විදිහෙන් හැසිරෙන විදිහෙන් දකින්න බෑ. ඒ අය සාමාන්‍ය පෞල් ජීවිතේ ගත කරන අය, විශාකානන්ද මාතා වගේ තමයි. හැබැයි අපේ කාලේ මිනිසුන් ඒක දකින්නේ කකුලට සෙරෙප්පු දෙකක්වත් නැතුව බිම බලාගෙන යනවා නම් හිමින් කතා කරන්න වනම් අර කිව්ව වගේ උඹලා කඩවත් කන්න නැත්තම් අන්න යා තමයි දහම දැක්ක කෙනා කියන. නං අපිට කොහේ හෝ වැරදුනා බුද්ධ දේශනාව විකෘති වුණා. ඒ විකෘති වූ දහම තුළ අපේ ගින්නට විසඳුමක් නැහැ කියලා හිතුවේ. මේ ගින්න නිවා ගන්න එක පාරයි තියෙන පාරවල් ගොඩක් තියෙන බෑ. එකපාරයි තියෙන්නේ ඒකයි පරණ සත්‍යය. එහෙනම් ඔබට ලැබෙන්න ඕනි ඔබ දකින්න ඕනි අන්නේ පාර. ඒ පාරේ මාවතේ ගමන් කරලා මේ පින්වතුන්ට මේ ජීවිතේම බුදු පියාණන් වහන්සේ දේශනා කළ වදාළා වූ උතුම් පටිච්ච සමුප්පාද ධර්මය තමන් තුළින්ම දැක්කගෙන ගිනි ගන්නා ජීවිතයට විසඳුමක් ලබන්නටම මේ ධර්ම දේශනාව උදව් වේවා, උපකාර වේවා, හේතු වාසනා වේවා කියලා අදිඨාන කරනවා. ඒ වගේම පින්වතුනි කීප දෙනෙකුට ප්‍රශ්න තියෙනවා නම් අපිට තව විනාඩි 20ක් වගේ තියෙනවා. ප්‍රශ්න එකක් දෙකක් අහන්නත් පුළුවන්. කවුරු හරි අපේ කලින් බණ අහමු පින්වතුන් ඉන්නවනේ. ප්‍රශ්නයක් එකක් දෙකක් ඇහුවොත් මේ සාකච්ඡාවට අදාළව හරි නොතේරුම් තැනක් හරි තව විස්තර කරගන්න ඕනි තැනක් තියෙනවා නම් ප්‍රශ්න දෙකක් විතර. මොකද පින්වතුනි මේ දහම දේශනා අහලා සාකච්ඡා කරන එක මේ විදිහට අපි කතා කරන්නත් ඕනි තමන් තුළත් සාකච්ඡා වෙන්න. දැන් ඔබ මේ දේශනා ඔබට පුළුවන් YouTube නාලිකාව ඔස්සේ YouTube නාලිකාව ගොඩක් තියෙනවා. දම්සා කියලා එක channel එකක් තියෙනවා. දහම් වටුවා එකක් තියෙනවා. දම් තරණ කියලා තව channel එකක් තියෙනවා. මේ channel තුනේම මිට පෙර කරපු දේශනා 100ක් විතර YouTube එකේ තියෙනවා. ඔබට පැය දෙක තුන ওই දේශනා ඕන තරම් අහන්න පුළුවන්. හැබැයි YouTube එකෙන් විතරක් අහලා මදි. ඒකත් කියන්න ඕනේ. මොකද එහෙමනම් බුදුපියාණන් වහන්සේ ඒ චම්බුද්දීපේදී ඒ කාලේම තාක්ෂණ විභාගනේ channel එකක් පටන් අරගෙන ජේතවනාරාමයේ තියෙන ධර්මයේ දේශනා කරන channel එක. එහෙම කරන්න බෑ. දහම මේ වගේ අභිමුඛවම අහන්න ඕනේ. ඒ අභිමුඛව අහනකොට අර ධර්ම ශ්‍රවණයේදී කරුණු හතරක් වෙනවා. පරතෝ ഘോഷක ප්‍රත්‍ය. පර අර මං කිව්වා වගේ කල්ලාණ මිත්‍රයන් කෙනෙක්ගේ දහම අහනකොට ඒ ධර්මයේ පණ පිටවන මේ අභිමුඛව කියද්දි ඒක Tamanට දැනෙන්න ගන්න. වීඩියෝ එකකින් YouTube එකකින් ඉන්ටර්නෙට් එකකින් ගහුවට වඩා සම්පූර්ණයෙන් වෙනස්. ඒ අත්දැකීම බොහෝ පින්වතුන්ට ලැබිලා ඇති. ඒ සම්පූර්ණයෙන් වෙනස්. ඒකයි මෙතන බොහෝ පින්වතුන් අද ඇවිල්ලා තියෙන සෑහෙන දුරකටක් ගියාගෙන. මේ අමාරුවෙන් පාර හොයාගෙන සෑහෙන දුරකටක් ගියාගෙන ඇවිත් තියෙනවා ඒ වටිනාකම දන්නවයි. එයයි දන්නවා මේ දේශනාව මෙහෙම අහනකොට දැනෙන විදිහ වෙනස් කියලා. එතකොට ඒ වගේ දේශනා 10ක් 15ක් විතර අහන්න ඕනේ. එතකොට මේ දේශනා හරහා ඔබේ දහම් මැස්ස අවදි වෙනවා. චක්කුම් උදපාදි ඥාන උදපාදි පඤ්ඤා උදපාදි වෙන. ඒකට උදව්වක් වෙනවනේ YouTube එකේ තියෙන ඉන්ටර්නෙට් එකේ තියෙන දේශනා අහනකොට. හැබැයි ප්‍රථමයෙන් සජීවීව දේශනා ඇසීම තාමත් වැදගත්. ඒ නිසා මේ පින්වතුන්ට තව දුරටත් ආරාධනා කරනවා YouTube එකෙන් දේශනා අහන්න පුළුවන් තරම් මේ සජීවීව දේශනා ඉදිරියට අපි කරනවා මොරටුව සී ෆේස් උත්සව ශාලාවේ පානතුර පැත්තේ නැයි යනකොට බොල්ගොඩ පාලම පහු කරපු ගමම්මම ගොඩගම පැත්තේ ගලුපාර අද්දරම තියෙනවා සීතේස් උත්සව ශාලාව. ඒකේ ඉදිරි මාස 12ම
මාසිකට එකක් ගානේ දේශනාව දැන් පින්වතුන් බාරගෙන තියෙනවා ඊළඟ අවමාසෙ තිනවා මැයි 27 පැය 4ක් විතර වගේ අපි දේශනාව සිද්ධ කරනවා ඉතින් එතන අපි සංවිධානය කරන්න කී වැඩි ප්‍රතිපලයක් ගන්න ඕන නිසා මහන්සියක් දැනෙන්නේ නැහැ දේශනාව කරන්න ගියාම කඩේ ප්‍රශ්නාලු වෙලාව ඔහෙ යනවා ගොඩාක් අයට හිත නිවෙනව නම් සැනසෙනව නම් ඒක තමයි අපි ලබන දේ يعني ඒක තුල තියෙනවා ගොඩ يعني කෙනෙක්ගේ අපිට වතුර ටිකක් බත් ටිකක් බෙහෙත් ටිකක් ඇඳුමක් දෙන්න පුළුවන් කෙනෙකුට හැබැයි ඒ කෙනෙක්ගේ හිත නිවන මඟක් පැය කීයක් හරි අරන් කියනවා කියන්නේ ඒක තමයි මිනිස්සේ තව මිනිස්සෙක් කරන්න පුළුවන් උපරිම යුතුකම ඒ යුතුකම කරන්නත් අපිට කාල වේලාවත් එක බොහොම අමාරුයි වෙලාව හදාගෙන කරනවා ඉතින් මේ පින්වතුන්ට ආරාධනා කරනවා ඒ දේශනාවලට ඉදිරියේදී සම්බන්ධ වෙන්න කියලා දිගටම අවුරුද්දක් විතර දැක්ක ඉස්සරහට දිගටම කරන් යන්න බලාපොරොත්තු වෙමු හොඳයි ප්‍රශ්න තියෙනවද මම මේ මෙතුමිය කියන ප්‍රශ්නේ අයිත් කියන්නම් අපිට FM එකක් නැහැ අද වෙනද තියෙනවා මගේ දරුවා වැරද්දක් කරාම මට තරහ යනවා දුක් වෙනවා නේද හොඳ ප්‍රශ්නයක් යොමු කළේ දැන් මෙතුමිය අහනවා දැන් මගේ ගෙදර දරුවා මොකක් හරි දෙයක් නොගලපෙන දෙයක් කරනකොට මට තරහ යනවා හැබැයි අල්ලපු ගෙදර කෙනා ඒ වැඩේම කරා කියලා මට කේන්තියන්නේ නැහැ නේද ඒ කියන්නේ වෙනේ වට කේන්තියන වැඩි අල්ලපු ගෙදර එක්කගෙන ඇවිල්ලා අපේ මෙහෙම මෙහෙම කියලා වෙන වෙන දේවල් ඇති මං දැන් මේ කියන්නේ දැන් අපි ඕක මෙහෙම ගමුකෝ දැන් අපේ අපි හිතමුකෝ අපේ දරුවෙක් අසනීප වුණා කියලා. දරුවා අසනීප වුණාම අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට ඉවසන්න බැරි දුකක්. අල්ලනු ගෙදර ළමයා අසනීපයි කියලා කියනවා. එච්චර දුකක් නෑ නේද? රත්තිල්ල පිච්චිල්ල නෑ නේ. ආ බෙහෙත් ටිකක් ගෙනාවද? එහෙනම් ගිහිල්ලා බෙහෙත් ටිකක් අරන් ඉන්නකෝ. තව මොනහරි උඹණාවක් තිබ්බොත් කියන්නේ. හැබැයි මේ දරුවා අසනීප වුණොත් ඔබට එළි වෙන කම නින්ද යන්නේ නෑ. මහා වේගයක් අල්ලපු ගෙදර ළමයා වෙන ගමක කෙනෙක් අසනීප වුණා ඊට වඩා වැඩි කරදරයක් වුණා කිව්වත් ඔබට ගානක් නැහැ. ඇයි එහෙම වෙන්නේ? ඒ වගේ දෙයක්. ඇයි මගේ දරුව වැරද්දක් කරපු මට තරහ යන්නේ? වෙන කෙනෙක් ඒ වැඩේ ලව කරනකොට ඇයි මට තරහ නොයන්නේ? හිතන්න ඔබේ දරුවේ සිගරට් බොන්න පුරුදුද? දැන් අහුවෙච්ච දවසේ ගිනි පත්තු වෙලා අම්මලා තාත්තා. අල්ලපු ගෙදරේ කෙනෙක් කිව්වා ඒගොල්ලන්ගේ දරුවත් බොන්න පුරුදු වෙලා කියලා ගිය මාසේ. ඒක ඇහුකොට නම් මට සත පාකවත් ගානක් වුණේ නැහැ. බැයි මගේ දරුවා කියලා කිව්වහම මට උකේ නෑ. අන්න ඕක ඔන්න ඔතන හොඳම තැන හොඳම උදාහරණයක්. ඇයි බලන්න ඔහොම වෙන්නේ. ඔන්න පිටුතන ගැඹුරු තැනක් විවෘත කරනවා විනාඩි 15ක් විතර අරගෙන මේ ප්‍රශ්නෙට උත්තර දෙනවා. හොඳට අවධානය යොමු කරන්න මම වපසරිය වටේම හදලා උත්තරට ඉන්නම්. දැන් කල්පනා කරන්න මං එන්නේ වටේම. දැන් පුංචි දරුවෙක් ඉන්නවා ඔබේ ගෙදර ගැහණු ළමයි. ගැහණු ළමයි පුංචි කාලේ හරි ආසයි බෝනික්කන්ට. බෝනික්කව නලවනවා, කෑම කවනවා, දරු නැලවිලි කවි කියනවා, මගේ බබා බත් කන්න ගියේ කිය කවනවා. හැබැයි මේ ආදරය කරන්නේ ප්ලාස්ටික් කෑල්ලකට. නාවනවා, ඇඳුම් අඳිනවා. හැබැයි එයාගේ හිතේ ප්ලාස්ටික් කෑල්ලක් වුණාට අන්න අර දරුවා අනවරක් සංසාරය පුරාවට ඒ කුසින් දරුවෝ ලක්ෂ ගණන් බිහි කරලා අම්මා කෙනෙක් වෙලා මිච්චට පටිච්ච වෙලා පටිච්චට අභිච්ච වෙලා ඇඟ ඇතුලේ මේ කිඳා බහගත්ත දරු කැක්කුම පණ ගහන හැටි පුංචි දරුවා තුල ප්ලාස්ටික් බෝනික්කේ තුලින් පණ ගහන්නේ අර සසර පුරාවට ගොතාගෙන ආපු දරු කැක්කුමයි බෝනික්කව මොනහරි මොත් අඬන්නේ නැද්ද? කකුලක් කැඩුනහම ඇත්තරම ළමේ කකුලක් කැඩුනා වගේ අඬන්නේ නැද්ද? ඒ කියන්නේ අනේ පිරිසිතුමාගේ මිනිපිරිය බෝනික්ක මැරුණා කියලා අඬලා අඬලා අනේ පිරිසිතුමාගේ ජීතවනාරාමයට ගිහින් බුදුහාමුදුරුවන්ට කිව්වහම දානෙකුත් දුන්නේ බෝනික්ක විරුම අපි දානයක් දෙමු කියලා. එහෙනම් ඒ මිනිපිරියටත් අර බෝනික්ක නැති වෙච්ච වෙලෙ මහා කැක්කුමක් අඬුවා. වැටිලා කැඩිලා ගිහින් බෝනික්ක. බෝනික්ක මැරුණා.
දැන් පණ නැති වුණාට යාගේ හිතේ ඉන්නවා පණ තින දරුවේ ඔබේ හිතේ ඉන්නවා මගේ දරුවා කියලා ඉච්ඡට පටිච්චලා පටිච්ච දබිච්චලා නිච්ච කරගත්ත සුඛ කරගත්ත අත්ත කරගත්ත දරුවේ දවසක් දේශනාවක් ඉවර වෙද්දී අම්ම කෙනෙකුයි තාත්ත කෙනෙකුයි ඇවිල්ලා කියනවා අපිට හිටියේ එකම දරුවයි ඒ දරුවත් හත ගියා දැන් හරියි දුකයි බෙදර පාළුයි මතක් වෙන සැරේට ඉවසන්න බෑ ඒක තමයි මට තියෙන ගින්න කියේ කොහොමද මේක නිවා ගන්න කියලා මම ඒ අම්මට කිව්වා අම්මගේ ඔය ඇතුලේ හිතේ පත්තු වෙන්නේ අර පිටරට ගිය දරුවට ඇති වෙන ගින්න නෙමෙයි අම්මේ අම්මගේ හිත ඇතුලේ ඉන්නවා දරුවේ මේ මගේ හිත ඇතුලේ ඉන්නවා දරුවේ ඒ දරුවා මෙන්න මේ විදිහට රකින්න ඕනේ මේ විදිහට වෙන්න ඕනේ මට ඕන විදිහට හැසිරෙන්න ඕනේ මේ වගේ කතා කරන්න මේ වගේ ඉගෙන ගන්න ඕනේ මේ වට නොකරන්න ඕනේ මේ වට කරන්න ඕනේ කියලා මම හදාගත්ත නිච්ච සුඛාත්ත ලෝකයක් එක්ක මගේ තුල ඉන්නවා දරුවේ අපේ තුල ඉන්නවා සැමී අපේ තුල ඉන්නවා බිරිඳක් එයාව තමයි අපි එළියෙන් හොයන්නේ එතකොට දැන් ඔය ඉන්න දරුවාගේ මූණ වෙනස් කරලා වෙන මූණක් ගෙනල්ලායි කරත් ඒත් හරියන්නේ නැහැ. මෙයාමයි මගේ දරුවා. මෙයාමයි මගේ දරුවා. ඇයි ඒ? දැන් අවුරුදු 30ක් 30ක් 40ක් තුල යාව නාවල කවල පොවල මුතන් කරලා ඉච්ඡට පටිච්චේ පටිච්චට අභිච්චේවි ගති ගොත 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 ඇවිල්ලානේ. දැන් ඒ ගතිය ශක්තිමත්. එතකොට අර අම්මා කෙනෙක්ගේ කුසකට දරුවේ ඔක්කාන්ති වෙනකොටම මූණ දැකලත් නැහැ. ඇස්තිනවද කන්තිනවද කියලා දන්නේ නැහැ බිහිවෙලා. ඒත් එනවා කැක්කුම. මගේ දරුවා කියලා එනවා. ඒ එන්නේ කොහෙන්ද? අර සසරේ ගොතන් 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 ආපු ගතිපටිය දලුලාලා ඒක ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එහෙනම් ඔතන තමයි ඔන්න ඕකයි මං කියන්නේ අපි අර මේ මගේ දරුවා කියලා අර නිච්ච කරන් සුඛ කරන් අත්ත කරන් තියෙන පටිය දකින්න ඕන. ඒ පටිය දකින්නකොට තේරෙනවා දැන් ඕක හොඳට තේනේ වෙන දරුවෙක්ට එහෙම නෑනේ. ඕක හොඳට ඔබතුමිට හරි පහසුවේ දකින්න වෙන දරුවන්ගේ සිද්ධි කියනවනේ අම්මලා. අනේ මගේ දරුවා මෙහෙමයි බලන්නකො මට ඉරන් ඉඳ වියෙත් නෑ මට මාර ප්‍රශ්නය. ඒක හොඳට කල්පනා කරලා බලන්න දැන් එයාට එහෙම උනේ එයාගේ දරුවා දැන් ඕක මට උනාන කියලා දකින් මට උනා මගේ දරුවා මෙහෙම කරාන. කිර කොටම හොඳට තේනවා මං හදන් ඉන්න ලෝකේ. සමහර අම්මලා ඉන්නවා දරුව සිකරට් බිව්වත් සප්ත පහක ගානක් නැහැ. දරුව මොන වැඩ කරත් ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි. සමහර අම්මලා ඉන්නෝ ඩික්ටේෂන් වචන 10ක් දීලා 10න් එකක් වැරදිලා ගෙදර ආවත් අම්මට නිින්ද යන්නේ. ඒ එයාගේ නිත්‍ය සුඛාත්ත ලෝකේ. සමහර අය 10න් බින්දුව ගෙනාවත් කිසිම ගානක් නැහැ පොතක් බලන්නේවත්. ඒත් එයාට එහෙම නිත්‍ය සුඛාත්ත ලෝකයක් නැහැ. ඒ අම්මට අන්න ඒ වගේ එක එක අම්මලා එක එක තාත්තලා එක එක මිනිස්සුන්ගේ තමම්මම හදාගත් තමන්ටම ආවේනික වෙච්ච නිත සුඛාත්ත ලෝකේ තියෙනවා එක වෙනස්. ඒක ඔය සිද්දිටි දකින්න ඕනේ. ඇයි මට මෙහෙම යන්නේ? දැන් ඕක පවත් ගන්න බැරි බව පේන්න නම් පවත් ගන්න හදන්නේ මොකද්ද කියලා හොයාගන්න. ඒක අමාරු. දැන් දුව කියලා දෙය අහන්නේ පුතා කියලා දෙය අහන්නේ මම හදනෝ. ඒකද මට තරහා එනවා. තරහා එනකොට බලන්න මම පවත් ගන්න හදන්නේ මොකද්ද කියලා. මේගොල්ලෝ මේ විදිහට හැසිරෙන පාඩම් කරන්න ඕනේ වෙලාවට එන්න ඕනේ කොයි හරි යනවා නම් කියන්න ඕනේ 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 කියලා ඉච්චට කටිච්චලා කටිච්චට අබිච්ච කරන් අපි දාගෙන ටික එතකොට ඒක පවත්ත ගන්න බැරි බව දෙකොට පටිය ගැලවිලා යනවා පටිය ගැලවිලා ගියාම ඊළඟ දවසේ දැන් පටිය සම්පූර්ණයෙන්ම ආනපාන වෙවි වෙවි ගිහින් ගැලවිලා ගියාම එක දවසක් වෙනව එදාට තරහ යන්නේ නැහැ හැබැයි ඉච්ච ඉතුරු වෙන ඒ තර දරුවා ගැන හොයන කියාද කෑවද ආවද ඇයි කියන දේ හන්ති ගිහින් පාඩම් කරන්නකො ඔය උපදෙස් ටික දෙන ටික නැති වෙන්නේ නැහැ ඉච්ච ඉතුරු වෙන මොකද ඉච්ච තම තමන්ට ආවේනික පැහැදිලි වුණා නේද ඒක ඉච්ච ඉතුරු වෙනවා කටියයි ගැලවිලායි දැන් කවුරු හරි පුතක් ජන මිනිස්සෙක් ඉන්න කරවිල පෙන්වන්න බැදුවොත් පුතටම කේන්ති යනවා ගෙදරයිට බනිනවා මං කන්න තිජාති බෙදලක තරහයි දැන් යාමේ ධර්මය අහන්න අලයා ආනපාන කරන විදි තේරුම් අරගෙන කඩේ සමුපාඩි දැකලා තරහ යනකොට තමන් කරවිල වලට ඔච්චර අකමැතියයි කියලා දැකලා තරහ යන ලෝකෙින්ම අනිච්ච බව දුක්ඛ බව දැක දැක පටිය ගැලවි 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 යන හිතන්නේ පු탁 ජන කෙන අරහත් වේ සියලු ගති ගැලවිලා දැන් අරහතුන් වහන්සේට කවුරු හරි කරවිල බෙදාගෙන එනෝ දානෙට
දැන් මම කරමිල වලට කැමැතිද අකමැතිද? කැමැතිද අකමැතිද? කෝ කැමැතියි කියන අය? අකමැතියි කියන අය? ඔව් ඒත් අකමැති. ඒත් අකමැති. දැන් මම අකමැති දෙයක් නේ හම්බුනේ. දැන් බුදුහාමුදුරට යවහල් වරඳන්න උනා. අමාරුයි කරකශය ටිකක් හපන්න අමාරුයි. දුකයි දුක කිව්වට ඒකේ නෑ පෙළෙන ස්වභාවය. පටියක් නෑ. දැන් කරවිල වලට ෆයිට් කර කර ආවේ රණ්ඩු වෙවේ ගෙදර බැන බැන දැක 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 ඇවිල්ලා ආනපාන වෙලා වෙලා පටිය ගැලවිලා ගියාද යම් දවසක කැමැත්ත අකමැත්ත ඉතුරු වෙන. ඒක නැති වෙන්නේ නෑ. ඕකත් නැති කරනවා නෝ අනරිය භාවනා කරනවා. ඕකත් නැති කරනවා. ඒක නැති වෙන්නේ නෑ. ඒකයි වැඩි. දැන් අරහතුන් වහන්සේලා හිටියා කියලා කියනෝ මාළි රණ්ඩුක විතර ලොකෝ බත්තිගාන බෙදාගෙන කම්. දැන් ඔබ බාහිරින් දැක්කොත් කියේ ඔහු උහුම කනවද හාමුදුරු කෙනෙක් කියේ. ඒ ඔහුගේ හුරු පුරුද්ද. ඉච්ඡ. ඉච්ඡ ඉතුරු වෙන. ඉච්ඡත් එක්ක හුරු පුරුද්ද ඉතුරු වෙන. ගති පුරුද්දයි නැති වෙලා යන. පටියයි නැති වෙලා යන. හුරු පුරුදු නැති කරගන්න යන්න එපා. ඒක ඔබේ අනන්‍යතාවය. ඒ හුරු පුරුද්ද ඉතුරු වෙන. ඒක නැති කරන්න බෑ. එතකොට ඒ හුරු පුරුද්ද ඉතුරු වෙනවා. ගති පුරුද්දේ පටියයි ආනපානේ හරහා ගැනිලා යන. නිකන් ගැලවෙන්නේ මේ ධර්මතාවයේ දකින්න. දකින්නවා කියලා පැත්තකට ගිහින් දකින්න දෙයක්වත් නැහැ. තත්පරෙන් 10න් පංගුවක වේගයෙන් ඕක දකින්න එනවා. හරියට දහම් මැස උපදවා පහදවා ආවෝ. ඌමනාවෙන් කියලා ගන්න බෑ ධර්මයේ අහා අහා මේ කරුණ විමස විමස යනකොට ඔබේ දහම් මැස මතු වෙන්න පටන් ගන්නවා. එතකොට මේ ඇස් දෙකයි දැන් තියෙන්නේ කව හැක්කේ. කොහෙන්ද? මූණේ නෙමෙයි තමන්ගේ තමන්ට මේ ධර්ම දකින්න චක්කමුද පාඩි ඇස පහල වෙනවා. ඔක තමයි ඇස පහල විය කියලා කිව්වේ. ඔක තමයි වහද්දලා ගත්තේ ඇස පහල විය රූපේ පහල විය ඇසයි රූපේ ගැටෙන ඕක අයින් කරන්න කියලා. ওই භාවනාවල රූපයක් නැහැ වේදනාවක් නැහැ කියන කී භාවනා කරා. පරිවර්තනෙන් ගත්ත වැරදියට. එකක් නෙමෙයි ওই වගේ කෝටියක් තියෙනවා අපිට වැරදිච්ච තැන. එව කියන්නේ ගොල් දවස පුතුමදී ඒ තරම් තියෙනවා පරිවර්තන හරහා මේ ධර්මයේ කන පිට හරවන මිනිස්සෙකුට විඳින්න දීපු ජීවිතේ විඳවන්නටම හේතු හදිච්ච දෙයක් තමයි අද සමාජේ තියෙන්නේ. ඉතින් මේ කියන හැම දෙයක්ම ඔබේ විමසීමට විවේචනය කරන්නාට විවේචනය කිරීමට නිදහස තියෙනවා. මොකද ඒ ඔහුගේ ගතිය විමසන කෙනාට විමසන්න නිදහස තියෙනවා. ඒ ඔහුගේ හැටි. එනම් මේ දහම සියලු දෙනාට විවෘතයි. ඔබ විමසන්න දකින්න. එතකොට ඔබට දහම් මඟ අවශ්‍ය නම් ඔබට ඔබේ ගින්න නිවා ගන්න කාල ඖෂධය බෙහෙත මෙතන තියනවා කියන එක ප්‍රත්‍යක්ෂ වශයෙන් 10000 ප්‍රත්‍යක්ෂ ලෙස කියන්න පුළුවන්. මේකමයි පාවරල් කියන්නේ. එහෙනම් හොඳයි කිව්වද? අයයි වෙලා. ඇයිකට ආසන්න කාලයක් ධර්මයේ දේශනා කළා. ප්‍රශ්නකුත් නැත්තම් අපි පුණ්‍යානුමෝදනාව කරලා තව පුද්ගලිකව වුණා හරි අහන්න තියෙනවා නම් අහන්න. මොකද පොඩ්ඩක් නිදහස තියෙනවා ඒක හින්දා. එහෙනම් හොඳයි පින්වතුනි අපි මේ වෙලාවේ කල්පනා කරගමු. පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ මේ ධර්ම දේශනාවට ඔබ සවන් දීලා ඔබ තුල හදයන් පිනාති පුණ්‍යම් වෙලා දැන් දහම අහනකොට හිත නිවෙන මිදෙන මඟ ඔබ ශ්‍රවණය කරනකොට ඔබ තුල හිතේ නිවීමක් මිදීමක් සැනසීමක් ඇති වෙනකොට මේ පුරා භූමියගේ ඉඳන් මහා බ්‍රහ්මයා දක්වා හැම සත්ත්වේ පුද්ගලයෙගේම හිස වටා තියෙනවා කිරණ කදම්බය. අපි ඒකට කියනවා ඕරා එක කියලා ඉංග්‍රීසියෙන්. අනේ ඕරායක ඔබේ හිතේ තද තරහක් එනකොට මේ ඕරායක රතු පාට වෙනවා කුණුලේ පාට වෙනවා. ඔබ තුල තද ආශාවක් ඇවිල්ලා ප්‍රේත ගතිය ඉස්මතු වෙනකොට මේක තද නිල් පාට වෙනවා. ඔබ තුල ඒ අත මේ අත මන මන ලත්වි සෝසැවුල් සුසුන් හෙලනකොට මේක දුඹුරු පාට වෙනවා. ඒ පුතග්ජනියගේ ඕරායකේ ස්වභාවය. මේ දහමදක ගත්ත කෙනෙක් දහම් මාර්ගයේ යනකොට ඒ ඕරායක වෙනස් වෙන්න පටන් ගන්නවා. සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනෙක් තුල ඒක අඳුර ගන්න පුළුවන් ඒ කිරණ කදම්බේ ෂඩ්වර්ණ එක හැම වෙලාවෙම තියෙන සමහර වෙලාවල් වල තියෙනවා. මොකද සෝතාපන්න ඵලයටපත් වුණා කියන්නේ ඒ තරහය.
ඒත් ආසාවල් නෙමෙයි. ඒත් ගිනි ගන්න. ඉතුරු කාමරාග පිටික ප්‍රහාණයෙන් තමයි ගින්න නිවෙන්න පටන් ගන්න. එතකොට සෝතාපන්න භණ්ඩාරිය තුමත් කේන්ති යන උපරිමයට. එහෙමනම් මේ ධර්මයේ ශ්‍රවණය කරපු ඔබත් මේ පැය දෙක තුන ඔබට දැනෙනකොට හා මටත් නිවෙන්න මිදෙන්න පාරක් හම්බ වුණා. මේ මගේ අන්තෝනි කියලා මේ ධහමට ඔබ හිත යොමු කරනකොට ඔබේ හිතේ සැනසීමක් නිවීමක් ඇති වුණා. අන්නේ මිදීම නිවීම සැනසීම හරහා මේ වේලාවේ ඔබේ හිස වටා ඇති වෙනවා සුදු පැහැති ඕරා එකක්. ඒ සුදු පැහැති ඕරා එක බොහොම බලවත්. ඒක තමයි අපි කියන්නේ තින. හදයන් පිනාති පුණ්‍යං කියන මේ සුදු කිරණ ශක්තිය අපට පුළුවන් අනවරාග්‍ර සංසාරයක් පුරාවට ඔබ ආමේ සංසාර ගමන තනිවා ගමනක් නොවේ. මේ ගමනේදී ඔබට පියවරු වෙච්ච අය අනන්තයි. මවවරු වෙච්ච අය අනන්තයි. ඔබව හදා වඩා උස්මහත් කරපු ඒ අනන්තවත් වූ දෙමෝපියන්ට ගුරුවරුන්ට සහෝදර සහෝදරියන්ට ඔබට මුණ ගැසුණු ඥාතීන්ට ඥාති යුතුකමක් ඉෂ්ට කරන්න හොඳම අවස්ථාව තමයි මේ වෙලාව. එදා ඔබට ඒ උදව් උපකාර කළ ඒ සියලුම සත්වයෝ පුද්ගලයෝ අද දිනයේ මේ වේලාවේ මේ විශ්වයේ සමහරු ප්‍රේතයෝ වෙලා ඇති, සමහරු භූතයෝ වෙලා ඇති, සමහරු තිරිසන් ලෝකවල බල්ල පූස වෙලා ඇති, තවත් සමහරු දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඇති. ඒ ඔබට යම් ණයගන්තෙනුවක් තීච්ච ඔබේ බහිචටාවට ඔබට උපකාරයක් කළ ඒ සියලුම පුද්ගලයන්ට මේ පින් ගන්න පුළුවන් වුණත් බැරි වුණත් ඔබේ යුතුකම තමයි ඒ අයට පින් අනුමෝදන් කරන එක. මොකද ඒක කරන්න පුළුවන් මිනිස්සෙකුට පමණයි. එහෙනම් පින්වතුනි මේ වෙලාවේ ඔබ රැස් කරගත්තා වූ ඒ සියලුම පුණ්‍යානු සම්භාරියෝ අනවරාග්‍ර සංසාරයක් පුරාවට ඔබට අම්මාවරු වූ ඒ සියලුම අම්මාවරුන්ට සියලුම පියවරුන්ට සියලුම හිත උදව් උපකාර කළ සියලුම සත්වයන්ට පුද්ගලයන්ට අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා, අත්පත් වෙත්වා, ඒ අය වෙනුවෙන් මේ සියලු පින් කැප කරමි, කැප වෙත්වා කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි අනවරාග්‍ර සංසාරයක් පුරාවට ඔබ මේ ගමනේ ඔබේ අතින් ඔබේ සිතින් ඔබ හිංගි හිංසා වලට අසාධාරණ වෙච්ච, ඔබ අතින් මරණයට පත් වෙච්ච, විත්‍රද වීමට පත් වෙච්ච, මොනවා හෝ අකටයුතුකමක් වෙච්ච සත්වයෝ පුද්ගලයෝ අනන්තවත් ඇති. ඒ සියලුම සත්වයෝ පුද්ගලයෝ එදා දැන හෝ නොදැන කළ ඒ වරදට අපට ක්ෂමා කරත්වා, ක්ෂමා කරත්වා, ක්ෂමාව ලැබේවා. ඒ සියලුම සත්වයන්ටත් පුද්ගලයන්ටත් මේ සියලු පුණ්‍යාර සම්භාරයෝ එකසේ අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා, අත්පත් වෙත්වා කියලා පින් අනුමෝදන් කර. ඒ වගේම පින්වතුනි අද දිනේදී මේ ධර්මදේශනාව සංවිධානය කළේ මුංහේන මක්කොණ මුංහේන පදිංචි නන්දන කුමාර මහත්මයා, දුලානේ සසිකලා මහත්මියත්, ඒ පවුලේ සහෝදර සහෝදරියනුත් සියලු දෙනාම එකතු වෙලා මීට වසර මාස තුනකට පෙර මිය පරලොව ගිය ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීමට කරන ධර්ම දානයේ පින්කමක් විදිහටයි අද දිනේ මේ පුණ්‍ය කටයුත්ත මේ ධර්ම දේශනාව සංවිධානය කළේ. ඉතින් නන්දන කුමාර මහත්මයා, දුලානේ සසිකලා මහත්මියන් ඒ බලාපොරොත්තු වුණා මේ සිරිසත් ධර්මය මේ පින් කැමී පුබ්බේත කතපුණිතා ශක්තියක් තියෙන මේ අයටත් අහන්න අවස්ථාව සලසලා දීලා ඒ රැස් කරගත්තා වූ සියලුම පුණ්‍යානු සම්භාරයෝ ඒ අයගේ නමින් මේ පරලොව ගිය අනන්ත සංසාරගත සියලුම ඥාතීත මිත්‍රාදීන්ට එකසේ අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා, අත්පත් වෙත්වා කියලා මේ සියලු පින් අනුමෝදන් කරනවා. නන්දන මහත්මාගේ සියලුම සහෝදරයන්ගේ, ඒ භාර්යාවන්ගේ, ඒ පවුලේ සෑම සිද්දෙනාගේ නමින් මිය පරලොව ගිය සියලුම සංසාරගත ඥාති හිත මිත්‍රාදීන්ට මේ සියලු පුණ්‍යාන සම්භාරයෝ එකසේ අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා, අත්පත් වෙත්වා. ඒ වගේම මීට මාස වසරකට පෙර මිය පරලොව ගිය ආදරණීය පියාණන් වුණ එම් කේ දයාරත්න ආදරණීය පියතුමන්ට, ඒ වගේම අවුරුදු දෙකයි මාස 11කට පෙර මිය පරලොව ගිය කේ සෝමවති ආදරණීය මෑණියන්ට,
එවැගේම මේට අවුරුද්දකට පෙර හදිස්සිය මරණයට පත් වූ ඉන්ද්‍රාණී පේමලතා නෑනාට එවැගේම මීට අවුරුදු 1997 වසරේදී මේ ලංකාවේ තිබුණු සිවිල් යුද්ධයේදී මිය පරලව ගිය එම්කේ අජන්ත උදේ කුමාර සහෝදරයාට එවැගේම බේරුවල පදිංචිව සිට මිය පරලව ගිය කේ සිරිසේන සීයාට ජී ඇසලින් නෝනා ආච්චි අම්මාට එවැගේම මල්වානේ පදිංචිව සිට මිය ගිය ගිරිකෝරි සීයාට ඇගි නෝනා ආච්චි යන මේ සියලුම මිය පරලව ගිය සෑම සිරු දිනාම මේ අවස්ථාවේ සිහිපත් කරනවා ඒ සෑම සිරු දිනාටම මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා පින් ලබාගත හැකි ස්ථානයක ඒ අය සිටිනම් ඒ සියලු අයට මේ සියලු පුණ්‍යානුමෝදනා වූ එකසේ අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා සුගතිගාමී උප්පත්තියක් ලබන්නටම මේ සිරිලක් දෙරණේ නැවත මනුස්ස ප්‍රතිලාභයක් ලබන්නටම ඒ සියලු දිනාටම මේ සියලු පින් පෙත් උදව් වේවා උපකාර වේවා හේතු වාසනා වේවා කියලා පින් කැප කරලා පින් අනුමෝදන් කරලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරමු සාදු හොඳයි පින්වතුනි ඒ වගේම අපි මේ වෙලාවේදී සිහිපත් කරන්න ඕනේ මේ හැමදාම කටයුත්තක් කරන්නම උදව් උපකාර කරන සියලු පින්වතුන්ට මේ උතුම් දහම ඉදිරියට ගෙන යන්න ඒ සඳහා කටයුතු කරන සියලුම කල්ලාණ මිත්‍යානන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය වේවා මේ දහම මේ උතුම් සිරිලක තුල තව තවත් මිනිසුන්ට අසන්නට වාසනාව උදා වෙලා මේ ශ්‍රී ලංකා දූපතේ ලෝකයෙන් උතුම් රට උතුම් බුද්ධ රාජ්‍යය උතුම් ශ්‍රී ලංකාව වේවායි අපි සියලු දෙනා අදිඨාන කරමු එමනම් පින්වතුනි මේ සියලු අදිඨානයන් පෙරදරි කරගෙන අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු එත්තාවතාචං හේහි සම්බෙදම් පුඤ්ඤ සම්පෙදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචං හේහි සම්බෙදම් පුඤ්ඤ සම්පෙදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචං හේහි සම්බෙදම් සම්පෙදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ පාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සිල්දනාටම යහපතක් වේවා සැපතක් වේවා ධම්මානුධම්ම පටිපදාවේ ගමන් කොට මේ ඡාතියේම උතුම් වූ නිබ්බාන සුවය නිවී සැනසෙන්නටම මේ ධර්ම දේශනාව උදව්වක් වේවා උපකාරයක් වේවා හේතු වාසනා වේවා සාදු